சீமாவின் இஹா தேசபாலனே. ලංකේ දේශපාලනයේ සීමාවෙන් එහා සාකච්ඡා කිරීමේ සූදානමින් අදත් මේ ආරම්භ වන්නේ සලකුණ සජීව දේශපාලන සංවාදය. අද සලකුණ දේශපාලන සංවාදයේ සමගින් අදත් සුපුරුදු ආකාරයෙන්ම මගේ සගේ දෙදෙනා සූදානමින් සිටිනවා. අපි හඳුනාගනිමු ඔවුන් දෙදෙනාව. රංගනද සිල්වා, රංගන සුබ සන්ධ්‍යාව. සුබ සන්ධ්‍යාවක් සුදේව. මංජුල වස්නායක, මංජුල සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. අප දෙදෙනා සූදානම් අද දවසේදී දේශපාලන සලකුණ හඳුන්වා දෙන්නට ආරාධනා කරා පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා මාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මැතිතුමාව. අයිබවන් සුබ සන්ධ්‍යාවක්. අයිබවන්. එමුතුමනි, බොහොම සතුටින් ඉන්නව ඇති ක්‍රීඩා මාධ්‍යකම බාර අරගත්තට පස්සේ කණ්ඩායමක් ජයග්‍රහණය කරනවා. හරි සතුටුයි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඉස්සෙල්ලාම, ඒක විසඳගෙන යන්න. අර සුරංග ලක්මාල්ට ට්‍රෝෆි එක දෙනකොට කනට කරලා මොකද්ද කිව්වා? රටම දැනගන්න කැමති මොකක්ද කියලා. සුදේව, මේ පාර අපේ ටෙස්ට් ක්‍රීඩා ක්‍රීඩ මැචස් නරඹන්න අපි පාසල් ශිෂ්‍යයන්ට සහ ආබාධිත රණවීරුන්ට අවස්ථාවක් දුන්නා. මං කැප්ටන්ට කිව්වා මැච් එකෙන් පස්සේ ආබාධිත රණවීර ස්ටෑන්ඩ් එකටයි ආපු ශිෂ්‍යයන්ත් එක්ක ෆොටෝ එකට පෙනී හිටින්න කියලා. හොඳ ඉල්ලීමක්. අපි සාකච්ඡාවට එමු. ක්‍රිකට් වලින්ම පටන් ගමු. ගාල්ල ක්‍රීඩාංගණය, ගාල්ල ක්‍රීඩාංගණය කතාබහට ලක් වෙලා තියෙනවා. ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ඒ වගේම ලංකාවේ වාසනාවන්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසනාවන්ත ක්‍රීඩාංගණය බවට පත් වෙච්ච ක්‍රීඩාංගණය කතාබහක් තියෙනවා. දෙපැත්තට දෝලණය වෙන ආකාරයක් පේනවා, පන්දුවක් වගේ. මොකද වෙන්නේ? මං හිතන්නේ අද දේශපාලනය ක්‍රීඩා පිට්ටනියක නම විකුණලා දේශපාලනය කරන යුගය උදා වෙලා. අසුචි දේශපාලනය. ගාල්ල ක්‍රීඩා පිට්ටනිය සම්බන්ධයෙන් ඒ දිස්ත්‍රික්කයේ දේශපාලඥයෝ එක දේශපාලන වේදිකාවක් කරලා තියෙනවා. හැබැයි යථාර්ථවාදීව ඇත්ත කරුණු තාම කවුරුත් හෙළි කරේ නැහැ. මේ පොඩ්ඩක් ආරම්භයේම බාධා කරනවා නෙමෙයි, කවුද මේ අසූචි දේශපාලනය කරේ ගාල්ල දිස්ත්‍රික්කයේ, ඒ තැනට අරගෙන ආවේ කවුද, මේ කතාබහත් නිර්මාණය කරමින්? මම ගම් නම් කියන්නේ නැහැ. තමුන්නාන්සලාගේ මාධ්‍ය නෑ, නම් ගම් එපා, ආණ්ඩුවේ නෑ. මම කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්තයක් කියන්නේ ආණ්ඩුවේ එක්කම සියලු දෙනා මේ අන්තිමට එක් කණ්ඩායමක් අපේ යුනෙස්කෝ ගැන කතා කරනවා, අනිත් කණ්ඩායමක් කියනවා ඉවත් කරනවා කියලා, තවත් කණ්ඩායමක් කියනවා අපි ඉවත් කරන්න දෙන්නේ නැහැ කියන එක. හැබැයි ඇත්ත తත්වය හොයාගන්න කවුරුත් උනන්දුවක් ගත්තේ නැහැ. ඔව්, එමුතුමනි, අපි ඇත්ත తත්වය කතා කරමු. දැන් මොකද මේ ප්‍රශ්නේ? එක යුනෙස්කෝ ලෝක උරුමයට එක පාටම මොන හරි මතක් වෙනවද? මට යුනෙස්කෝ වාර්තාවක් තියෙනවා, සැලසුම අනුපත් කිරීමේ ප්ලෑන් එකක් තියෙනවා. මුලින්ම සුදේව, මම පටන් ගන්නම්. මේ ප්ලෑන් එක 2007 3 මාසේ 21 වෙනිදා UDA එක සහ නගර සභාව අනුමත කරා. ඔව්. ඒ නිසා කවුරු හරි කිව්වා නම් මේ සැලසුමේ අනුමැතිමක් නොමැතිව මේ ගොඩනැගිල්ල හැදුවා කියන එක ඒ අමෝරක බොරුවක්. ඒ කියන්නේ අද අපි දපපු දෙයක් තමයි මේක, මේ approval නැතුව හදපු ගොඩනැගිල්ලක් කියලා දිගින් දිගට නොඑක් අය අදහස් ඉදිරිපත් කරා. හැබැයි මේ සැලසුම නාගරික සංවර්ධන අධිකාරිය සහ ගාල්ල මහනගර සභාව අනුමත කරලා තිනෝ, ඒ ලේඛනයේ මාගාව තියෙනවා. එතකොට ඊයේ දවසේදී මා සතුව තිබෙනවා සුදේශ කටයුතු අමාත්‍යංශය විසින් විශේෂයෙන්ම වජිර අබේවර්ධන සුදේශ කටයුතු අමාත්‍යවරයා නිකුත් කරපු නිවේදනය. මේ නිවේදනයේ එතුමා කියනවා ගාලු පොදු මහජන ක්‍රීඩාංගණය කියන වචනයක් එතුමා පාවිච්චි කරන්නේ. නමුත් අප දන්නේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හැටියට. එවකට නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා පවා පිළිගෙන තියෙනවා මෙයට අදාළ අනුමැතියන් ලබාගෙන නැහැ කියලා. අනුමැතිය තියෙනවා මම හිතන්නේ, මාගාව අනුමැතිය කොපියකුත් තියෙනවා. හැබැයි කොන්දේසි දෙකක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුරාවිද්‍යාත් ගිය අනුමැතිය මාසෙකින් ලබා ගන්න ඕනේ කියලා එක කොන්දේසියක් තියෙනවා. තව එකක් තියෙනවා යුනෙස්කෝට වාර්තාවක් නිකුත් කරන්න කියලා. ඒ කොන්දේසි දෙක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබ්බ. හැබැයි අනුමත කරපු සැලැස්මක් තියෙනවා. අපි දන්න ඕනෑම ගොඩනැගිල්ලක් ගෙන යනකොට සමහර කොන්දේසි වල යම් යම් ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ UDA එක හෝ මහනගර සභාව කියනවා මේක රෙක්ටිෆයි කරන්න කියලා. ඒ නිසා කවුරු හරි කිව්වනම් අනුමත කරපු සැලැස්මක් තිබ්බේ නැහැ කියන එක
ඒ මම ප්‍රතික්ෂේප කරනවා. මේ ආණ්ඩුවේ අයමනේ මේ පිළිබඳව කාරණාව මතු කරමින් ඉන්නේ. මේ මේක එකපාරට 2010 UNESCO වාර්තාවෙත් නොතිබුණු දෙයක්. එකපාරටම 2018 මේ විදියට පැන නැගිලා තියෙන්නේ. ආණ්ඩුවේ පාර්ශ්වමනේ මේක මතු කරන්නේ. මම අද ආවේ සුදේව දත්ත ඉදිරිපත් කරන්න. මත ඉදිරිපත් කරන්නේ. ඒ අපිත් එක තමයි. මම වගකීපකී කරන කියනවා. ගාල්ල ක්‍රීඩාංගණය සම්බන්ධය අනුමත කරපු සැලැස්මක් තියෙනවා මගේ සතුව කොපියකුත් තියෙනවා ඒ වගේම යුනෙස්කෝ වාර්තාවක් කිසිසේත්ම ස්ටේඩියම් එක ඉවත් කරන්න කියලා නැහැ මම මොනම් පොඩ්ඩක් ඒ අවශ්‍ය යුනෙස්කෝ වාර්තාවත් අපි දැනගන්න කැමති කරා මම යුනෙස්කෝ වාර්තාව පොඩ්ඩක් කියවුවට කමන්නත් නැහැ රට දැනගන්න ඕනේ මේ සත්‍ය තත්ත්වය මොකද්ද කියන එක මොකද දේශපාලඥ විසින් දෙපසට කියන කාරණා තමයි රටේ මිනිස්සු දන්නේ මම මේක කියවන්න a pragmatic way forward would therefore be to seek acknowledgement from all relevant parties that the new Mahinda Rajapaksa not erected in accordance with the relevant approval but not to press for demolition or alteration හැබැයි ඊට පස්සේ තියෙනවා කොන්දේසි වගේක් යම් යම් වෙනස්කම් කරන්න කියලා හැබැයි මෙතනදී UNESCO සඳහන් කරලා තියෙනවා not to press for the demolition or alteration ඒ නිසා මං හිතන්නේ මේ 2016 වාර්තාව සුදේව ඒ නිසා මං හිතන්නේ අවාසනාවට වගේ සමහර උදවිය මේක දේශපාලන වේදිකාවක් කරලා තියෙනවා. ඒ නිසා මම ඇමති මණ්ඩලයේ තවත් ඇමතිවරයෙක්ගේ මතයක් සම්බන්ධයෙන් මට විරුද්ධ මතයක් ප්‍රකාශ කරන්න සිදු වෙනවා. ඔබ ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ මේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කියලා කියන්නේ අපේ රටේ ක්‍රිකට් තවන්ගේ දේවත්වයෙන් සලකන රටක්. මේ ඇතම් ක්‍රීඩා ලෝලීන් ඒ සඳහා ඉන්නවා. නමුත් මේ වගේ ඇමතිවරයෝ ඔබ ඉතාම පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කරන ඉතා වටින අවස්ථාවක් මේක. පළවෙනි වතාවට තමයි මේ විදියට විවෘතව අදහස් ඉදිරිපත් වෙන්නේ. එවැනි තත්ත්වයක් තුළදී එවැනි ඇමතිවරයෙක්ගේ ප්‍රකාශයක් මේ නොමග යවීමක් රටක් ක්‍රීඩාලෝලෙන් නොමග යවීමක් ගැන ඔබ කතා කළේ නෑ මම කතා කරන්නේ කවුරු හරි කියනවා නම් අනුමත කරපු සැලැස්මක් තිබෙන්නේ නැහැ කියන එක ඒ ප්‍රකාශය මම ප්‍රතික්ෂේප කරනවා ඒ වගේම යුනෙස්කෝ එකේ නම විකුණලා අපේ ලෝක උරුමය නැති වෙනවා කියලා විකුණලා මේ ක්‍රීඩාංගණය මේ ඩිමොලිෂ් කරන්න හදනවා නම් මම ක්‍රීඩා ඇමති හැටියට ඒට විරුද්ධව පැන නැගසිනවා දැන් එමතුනේ මේ ප්‍රශ්නේ තිබ්බේ මේ ක්‍රීඩාංගණය අයින් කරලා මෙතන වෙනත් කාර්යාවයකට බාර දිරවිලා මේ ඉඩම විකිණීම සහ මේ සම්බන්ධයෙන් කියන කාරණා ගැන තමයි කතා වුනේ. දැන් ඇත්තම සාධාරණ සැකයක් රටේ මිනිසුන්ට එනවා. මේක යම්කිසි පාර්ශ්වයක පවරලා ඒ හරහා වාසි ලබා ගන්න මේ එමතුරු උත්සාහ කරාද කියන කාරණේ. මම ඒ ගැන කතා මම ඒ ගැන දැනුමක් නැහැ. මම මේ ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් නෛතික තත්ත්වය ඉදිරිපත් කරන එක සම්බන්ධයෙන් එහෙම කරනවා නම් ඒක වැරදි. දැන් මෙවැනි මේක අපේ ජාතික සම්පතක්. ඒ වගේම බස් ස්ටෑන්ඩ් එකයි මේ ක්‍රිකට් ක්‍රීඩාංගණය තියෙන එකම ලෙවල් එක. ඒ නිසා මං හිතන්නේ මේක ලෝකුරුමය තත්ත්වේ නැති වෙනවා කියන එක. මං හිතන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගාලු ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අපි විශිෂ්ට ජයග්‍රහණ ලැබලා තිනවා. ඒ වගේ දකුණට සම්පතක් සහ රටට සම්පතක්. දැන් ගරු අමුතුමනේ දැන් මෙතන රටේ ජනතාවට ප්‍රශ්නයක් එනවා. ඔබත් මේ ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරේ. එතකොට මේ රටේ කැබිනට් අමාත්‍යවරු. එතකොට කැබිනට් අමාත්‍යවරු මත දෙකක ඉන්නවා. සුදේ මේක නොදැනුවත් කමින් ඉදිරිපත් කරාද කියන එක තමයි ප්‍රශ්නේ. නෑ ඔබ කියන කාරණාවත් සුදේ යුනෙස්කෝ රගර මට මොකද දෙන්නේ? යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලීමක් කරලත් නැත්නම් එහෙම අවශ්‍යතාවයකුත් නැත්නම් ඇයි එහෙම එකක් මතුවෙන්නේ මම මේ වාර්තා දෙක පදනම් කරලා තියෙන්නේ වාර්තාව සහ සැලැස්ම පදනම් කරලා තමයි තමුන්ආශ්‍රය ඉදිරිපත් කරේ ඒ නිසා මං කනගාටු වෙනවා මේ සම්බන්ධ අඩුපාඩු තියෙනවා හැබැයි මේ වාර්තාවේ නිශ්චිතව සඳහන් කරලා තියෙනවා ඩිමොලිෂ් කරන එක ඕල්ටර් කරන එක විකල්පයක් නෙවෙයි කියන එක මේක අයිකොමස් වාර්තාව 2016 ඒ නිසා මම කනගාටු වෙනවා මේ සම්බන්ධයෙන් නොඑක් අයගේ නොඑක් ප්‍රකාශන. දැන් අපි පාර්ලිමේන්තුවට මේ යමු පොඩ්ඩක් පාර්ලිමේන්තුවත් මේ ගැන කතා වුණා රංගන විශේෂයෙන්ම ඔය ගාල්ල නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඒ වගේම පාර්ලිමේන්තුවේදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇමතිවරයා ඔවුන් කරපු සඳහනක් පොඩ්ඩක් අපි බලමු. ලෝක උරුමය, ගාල උරුමය සංවිධානය, පුරාවිද්‍යාත්මක ආයතන, මධ්‍යම සංස්කෘතික අරමුදල, ඒ වගේම ගාල්ල නගර සභාව කියන මේ ආයතන වලින් කිසිම ඒ අවශ්‍ය නිර්ණායකයන් පාවිච්චි කරන්නේ නැතුව මේක හැදුවා ගාලු කොටු පහුරට යම් කිසි අවාසිදායක තත්වයක් වෙන විදිහට. මේ ක්‍රීඩාංගණය තියාගන්නවද, ලෝක උරුමෙන් අපි අයින් වෙනවද කියන පිළිබඳ දැඩි පතවාදයක් තියෙනවා. අනිවාර්යෙන් මේ ගොඩනැගිල්ල කඩන්න වෙනවා.
අපි රජයක් විදියට රටක් විදියට තීන්දුව කරන්න ඕන අනවසර නැරඹුම් ශාලාව ඉවත් කරලා මේක ලෝක උරුම ලැයිස්තුවේ තියාගන්නවද එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ පැවිලියන් එක තියාගෙන ලෝක උරුම ලැයිස්තුවෙන් මේක කපා ගන්නවද කියලා දැන් අපි නිලධාරී කණ්ඩායමක් පත් කළා සති දෙකක් ඇතුළත අපිට වාර්තාවක් දෙන්න එතකොට ආණ්ඩුවක් විදියට අපි තීරණය අරගෙන ඔබතුමාලට දැනුම් දෙන්න විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා කියන ප්‍රකාශ දැන් ඔබ කියපු ප්‍රකාශ වලින් සම්පූර්ණයෙන්ම සුණු විසුණු වෙලා යනවා. ඒ වගේම බොහොම උගත් අමාත්‍යවරේ එතුමත් කියනවා මොකද්ද මේ කතාව එතකොට? 2010 මම මේක පදනම් කරගත්තේ මේ 2016 වාර්තාවෙන් පස්සේ. එතුමට විශේෂ දැනුවත් කිරීමක් කරාද දන්නේ UNESCO. මම ඒ නිසා UNESCO ආයතනයත් එක්කත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සුදේව. ඒ නිසා මම මගේ මතය 2016 වාර්තාව සහ අනුමත වූ සැලැස්ම පදනම් කරගෙන තමයි මම කරුණු ඉදිරිපත් කරේ. ඊට අමතරව අලුත් කරුණු ඉදිරිපත් වුණාද කියන එක මම දන්නේ නැහැ. හැබැයි මම වගකීමකින් කියනවා වෙබ් එකේ අන්තිම වාර්තාව 2016 වාර්තාව UNESCO එකේ යම් යම් ස්ථාවර ගන්නකොට සාමාන්‍ය වෙබ් අඩවිය දානවා. ඒ නිසා මේකත් මම ගත්තේ වෙබ් අඩවියෙන්. ඒ වගේම අනුමත වූ සැලැස්ම ආණ්ඩු වෙනස් වුණා කියලා සැලැස්මේ නෛතිකභාවය වෙනස් වෙන අඩුපාඩු තියෙනවා. කොන්දේසි දෙකක් උල්ලංඝනය කළා තියෙනවා. ඒ කොන්දේසි සම හැබැයි මේක මේ 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 ගොඩනැගිල්ල තනනකොට අවශ්‍ය කරන සැලැස්මක් අනුමත කළා තියෙනවා. එය රටට හෙළි කිරීමේ වගකීම අපි සියලු දෙනාටම තියෙනවා. නෑ ගරු ඇමතිතුමනි දැන් UNESCO වැනි සංවිධානයක් මෙවැනි කාරණයක් ඉදිරිපත් කරනවා නම් ඔවුන් රජයකට ඉදිරිපත් කළ යුතුයි. එතකොට රජයකට එවැනි ලියවිල්ලක් පැමිණියා නම් එය කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට පැමිණිය යුතුයි. නොසේ නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවට පැමිණිය යුතුයි. ඔබ ඒ දෙකම නියෝජනය කරනවා. එවැනි සාකච්ඡාවක් ක්‍රියාත්මක වුණාද? මට ලැබී දත්ත හා තොරතුරු අනුව ඔබ සතු දත්ත නෙමේ දැන් මේ මෙතුමන්ලා මතු කරන කාරණේ දැන් වජිර අභිවර්ධන මෙතුමා ඇතුළු මේ කණ්ඩායම මතු කරන කාරණේ ගාල්ලේ පැවති සාකච්ඡාවල්දී මතු වුණු කාරණා මේ කාරණාවල්දී පදනම වුණේ UNESCO සංවිධානය මෙන්න මෙහෙම කාරණයක් කියලා තියෙනවා කියන්නේ එහෙනම් නිසි ලියවිල්ලක් රජයට ඉදිරිපත් කළ යුතුයි මං ඔබෙන් අහන්නේ ඔබ කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා ඔබ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරනවා එවැනි තැනකට එවැනි ලියවිල්ලක් පැමිණියාද මට මම සහභාගී වුණු කිසිම රැස්වීමක එවැනි සැලකිල්ලක් මට දැනගැනීමට ලැබුණේ නැහැ. මම විශ්වාස කරනවා මේ වාර්තාවේ මේ සැලැස්ම පදනම් කරගෙන මම ඉදිරිපත් කරපු මතය හබකරනද මම අද වෙනකන් කිසිම ලේඛනයක් මම නම් දැකලා නැහැ සුදේව. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි මතවාදයක් සමාජගත කරලා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලෙන් ඉන්නේ මෙලෙස නොසන්සුන් කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයනුත් ඉන්න තැනක වක්කීම් බාර ගන්නවා. නෑ හැබැයි මේකනේ මේ UNESCO ඊළඟ සැසිවාරයේ තියෙන 2019 අගභාගයේදී එතනට මේ සම්බන්ධයෙන් යම් තත්ත්වයක් වාර්තා කරන්න ඕනේ. මේ ක්‍රිකට් ක්‍රීඩාව වාහම ඉවත් කිරීමේ අනතුරුදායක තත්ත්වයක් කොහොමත් නැහැ. ඒ වගේම මේ වාර්තාවේ සඳහන් කර ඇති පරිදි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගන මේ ස්ටේඩියම් එක ඉවත් කළ යුතුයි කියන සඳහන් වීමකුත් නැහැ. දැන් අපි දැක්කා ඇතම් දේශපාලකයන් විවිධ අදහස් පළ කරනවා. ඒ වෙලාවේ විවිධ සැක මතුවෙන්න පුළුවන්. එක්කෙනෙක් අදහස් පළ කරනවා ක්‍රීඩාංගනයක් ඉවත් කිරීමත් කොමිස්. ක්‍රීඩා පිටියට මේ භූමියක් වෙන් කර ගැනීමත් කොමිස්. තව ක්‍රීඩාංගනයක් ඉදි කිරීමත් කොමිස්. ඔබටත් හිතනවාද මේ වගේ දේවල් මෙතන තියෙන්න ඇති කියලා? මම හිතන්නේ මම ඇඟිල්ල දික් කරන්න කැමති නැහැ එහෙම. හැබැයි මම නීතිඥවරයෙක්. මම දේශපාලනයට පිවිසුවේ අනිත් අයට ඇඟිලි දික් කරන්න නෙවෙයි. මම දත්ත ඉදිරිපත් කරලා මගේ ස්ථාවර ඉදිරිපත් කිරීමට තමයි ජනතාව ඒ සම්බන්ධයෙන් තීන්දු తీරගයි මාධ්‍යවේදීන් හැටියට ඔබතුමාලගේ අදහස් ඉදිරිපත් කරයි. හැබැයි මගේ දේශපාලන ගමනේ අරයා මේක කරාම් එවැනි මත ඉදිරිපත් කිරීම වගේ ඔබේ ස්ථාවරය ඉතාම පැහැදිලි අමතුමනි. මගේ ඉතාම හොඳ ලෙස ඉතාම නිවැරදි ලෙස ඔබ සමාජගත කළ අද සලකුණ හරහා අපි සතුටු වෙනවා. නමුත් මේ ක්‍රීඩාලෝලින්ව නොසන්සුන් කිරීමේ වගකීම ආණ්ඩුව දරනවාද? මං හිතන්නේ මේ සම්බන්ධයෙන් අපි එක මතයක් ඉදිරිපත් කළ යුතුයි රජයක් හැටියට. මේ ගාලු ක්‍රීඩා ජාත්‍යන්තර ක්‍රීඩා පිට ජාතික සම්පතක්. එය සම්බන්ධයෙන් යම් අවධානයක් තියෙනවා නම් එය ආරක්ෂා කරලා UNESCO වැනි ආයතනයත් එක්ක සාකච්ඡා කරලා එය ආරක්ෂා කිරීම තමයි පළවෙනි අපේ වගකීම විය යුත්තේ. මේකේ සමහර අය දේශපාලන වේදිකාවක් කරන්න හදනවා නම් සුදේව
මං කනගාටු වෙනවා. අමුතුමනි මං අපි මේ ප්‍රශ්නේ මෙතනින් නවත්තමු. මං ඔබ මෙන්න මේ කාරණේ ගැන දැනගෙන දැන් ඔබ මේ කාරණේට ඍජුවම සම්බන්ධ පාර්ශවක ඔබ ප්‍රධාන පාර්ශවකරුවෙක් ක්‍රීඩා මාත්‍යවරයා හැටියට. දැන් එහෙනම් මේ පිළිබඳව රජයක් හැටියට යම් සාකච්ඡාවක නිරත වෙතු. එවැනි සාකච්ඡාවක් දැන් මගේ ලේකම්තුමත් සහභාගී වෙන සාකච්ඡාවක් තියෙනවා මේ ලේකම්වරු තුන්දෙනෙක් වාර්තාවක් ඉදිරිපත් කරා. මං හිතන්නේ මගේ ලේකම්තුමාට මම උපදෙස් දුන්නා මේ දත්ත ඉදිරිපත් කරන්න කියලා ඒ සාකච්ඡාවේ. ඒ වාර්තාවේ අපේ මගේ ස්ථාවරය මේකයි සුදු. කිසිසේත්ම මේ ජාත්‍යන්තර ක්‍රීඩාව අපි ආරක්ෂා කරන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම මම සාකච්ඡා අර අමතුර තුන් දෙනාගේ සාකච්ඡාවෙන් පස්සේ මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ගෙනල්ලා ෆයිල් හොයලා බලලා ඇහුවා මේ ඇයි ඕගලන් පටන් ගත්තේ මෙවැනි ඉදිකිරීමක් සැලසුමක් අනුමත කරන්න නෑසා අපි අනුමත කරගත්තා කියලා. හැබැයි මේක මේ මුලින්ම අනුමත කරපු සැලැස්මකින් මෙම ගොඩනැගිලා තැනුවා කියන එක රටට කියන එක අපි සියලු දෙනාගේම වගකීමක් නුදීව. දැන් ජනතාව හිතන්නේ මෙතන නිකන් ගොඩනැගිල්ලක් ඇතුව කිසිම සැලැස්මක් අනුමත කරන්නේ නැතුව කියලා. මේ නාගරික සංවර්ධනයත් අනුමත කරලා තියෙනවා මේ මහනගර සභාවත්. මම හිතන්නේ ඒ වැරද්ද කාගෙන් හරි සිදු වෙලා තියෙනවා සුදේව. ඒ වැරද්ද නිවැරදි කරන්න තමයි අද මම මේ දත්ත ඉදිරිපත් කරේ. සුදේව මට අවසානයේ මේක අවසන් කරන්න එක ප්‍රශ්නයකට අවස්ථාව දෙන්න. මේ දැන් ක්‍රීඩා ලෝලින්ව සංසුන් කරන්න ඔබ ඉදිරිපත් කරපු වචන වලට උපරිම ගරුත්වය දෙන ගමන් මම මේ ප්‍රශ්නේ අහන්නේ. ක්‍රීඩාංගණයකින් පවා ආණ්ඩුව අනා ගැනීම ගැන මොකද තියෙන අදහස? මම හිතන්නේ අපි ක්‍රීඩාංගණයෙන් ආණ්ඩුව අනා ගන්න හොඳ නැහැ කියන එක තමයි මගේ මතය. මම හිතන්නේ තව අපි සම්මුතිවාදී ආණ්ඩුවක් කරන නිසා නොඑක අය නොඑක මත අදහස් ඉදිරිපත් කරනවා. ඒ නිසා ජනතාවටත් හරි මතය ව්‍යාකූල වෙනවා. ඒ නිසා මං හිතන්නේ ලෝකේ ඕනෑම රටක සම්මුතිවාදී ආණ්ඩුව කරනකොට සමහර අවස්ථාවලදී රජයේ මතය මොනවද කියන හරියට ඉස්මතු වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නෙට බොහොම ඉක්මනට කාලෙන් කාලෙට ආණ්ඩුවත් උත්තේජන සපයනවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. අමුතුමනේ අපි ක්‍රිකට් ගැනම කතා කරපු හින්දා ඊයේ දවසේද මතුවෙච්ච තව කාරණයක් තියෙනවා. මම හිතන්නේ මංජුල වැඩිපුර ප්‍රශ්න අහයි ගැන ධනුෂ්ක ගුණතිලක අපි මේ ප්‍රශ්නේ විසඳගන යා. ධනුෂ්කට මොකද වෙන්නේ? නෑ. ධනුෂ්ක අපරාධ නඩු විධාන සංග්‍රහණය වරද්දක් කළා නැහැ. හැබැයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීති උල්ලංඝනය කරන විදියට යම් ක්‍රියාකලාපයක් කරපු නිසා එයා ක්‍රිකට් ක්‍රීඩා වලට සහභාගීව දැනට අත්හිටුවලා තියෙනවා. එයාගේ මැච් ෆීස් සම්බන්ධයෙන් උත් යම් තීන්දුව తీරන අරන් තියෙනවා. හැබැයි සමහර මාධ්‍යවල ගිය වගේ කිසිම මේ අපරාධ නඩුවකට සම්බන්ධ වූ ක්‍රියාවක් උට සම්බන්ධයෙන් යාට ඇලිගේෂන් එකක් නැහැ. ඔහුගේ නම කියවුණා පමණයි. ඒකත් හරි. ඒ කියන්නේ අපි කෙනෙකුගේ චරිතය, කෙනෙක්ගේ අනාගතය ගැන හිතලා තමයි ප්‍රකාශන ඉක්ුත් කරන්න ඕනේ. ඒ නිසා තමයි මම ක්‍රිකට් පාලක මණ්ඩලයට ඊයේම නිවේදනයක් නිකුත් කරන්න කිව්වේ. අපේ කිසිම ක්‍රීඩකයෙක් අපරාධ නඩුවකට සම්බන්ධව කිසිම චෝදනාවකට ලක් වෙලා නැහැ කියන හේතුව කෙනෙක්ගේ ආත්ම ගෞරවය තියෙනවනේ. ඒ ආරක්ෂා කිරීමත් මගේ වගකීමක් හැට මම දකිනවා. එමෙතුනේ ඔබතුමාගේ කතාව කියන්නේ හොයලා බලද්දී නැත්තම් ක්‍රීඩකයවෙන්නේ පෙනී සිටීමේ අරමුණේද? මම කාගේවත් පෙනී හිටින්නේ නැහැ. දැන්ට අපට ලැබෙන දත්ත සහ මූලික පරීක්ෂණයක් කරා. කියන්නේ ආවත් නිකන් අත්හිටුවන්න බෑනේ මූලික පරීක්ෂණයේ සනාථ කරුණු අනුව. ඒ වගේම උසාවියක හෝ පොලිසියකට ඍජුව එයාට විරුද්ධව කිසිම අපරාධ පැමිණිල්ලක් නැහැ. හැබැයි අපි දැක්ක පහුගිය කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරි දැන් ඔබතුමාලට චෝදනාවක් ආවා බටුගෙන්ද කොදුව සංචාරයේදී. විශේෂයෙන් අපි දැක්ක ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේදී ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන් දෙදෙනෙකු පන්දු පළඳු කිරීමේ චෝදනාවට ආවට පස්සේ ඔවුන්ට වසරක් තරඟ තනමක් ලක් කරා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදුව සංචාරයේදී සිදු කළ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එම කළමනාකාර වැඩ සම්බන්ධයෙන් පියවරක් කරන්නේ නැහැ. අපේ බලධාරීන් ක්‍රීඩකයන් ආරක්ෂා කරගන්නවද මේ වැරදි කරද්දී? නෑ. ඉතින් ICC එක දඬුවම් දුන්නාට පස්සේ අපි දඬුවම් දෙන්න ඕනේ නෙමෙයි. ඒ සම ඔස්ට්‍රේලියා ක්‍රිකට් එකේ ඔවුන් ආදර්ශයක් දුන්නා. ICC දඬුවම් දුන්නාට පස්සේ ඔවුන් දුන්නා තවත් ලොකු දඬුවමක්. ඒ දඬුවම හරහා ඒ ක්‍රීඩකයන් නැවතත් වරදක් කිරුස්තාව පිළිඹින්නේ නැහැ. ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන් කරපු දේ ඍජුවම එයා වැරද්දක් කරා කියලා අපි පිළිගන්න ඕනේ. ඕනම මාධ්‍යවේදියෙක් රූපවාහිනියෙන් අරබුවා නම් කරපු දේ මං හිතන්නේ මේ බෝලේ ව්‍යුහය වෙනස් වුණා කියන චෝදනාව සම්බන්ධයෙන් යම් යම් ව්‍යාකූල තත්ත්වයක් තිබ්බා. ඒ වගේම වගකීමකින් කරනවා කියන ක්‍රිකට් පාලක මණ්ඩලය මමයි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. අපි තීන්දුවක් ගත්තා මේ චන්දිම නිදොස් කියන ස්ථාවරය අපි පිළිගෙන අපි
ICC ඉන්කුවරිගේ අව ඩිෆෙන්ඩ් කරා. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. චන්දිමල් සම්බන්ධයෙන් ගැටලුව අපි පැත්තකින් තියමු. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාංගණයට යවන්නේ නැතුව පැයක් තියාගත්තේ. ඒක කලමනාකරුවත් ඉතින් ඒ සම්බන්ධ ඒක වැරදි. හැබැයි මම හැබැයි කලමනාකරුවත් හැබැයි ඒකේත් මානසිකත්වය ගැන හිතන්න. පළවෙනි දවසේ ප්ලේ කරා. ඕවර්ස් 30ක් 30කුත් ඒ බෝලෙත් එක ප්ලේ කරාට පස්සේ ඊළඟ දවසේ උදේ ඇවිල්ලා තමයි කිව්වේ මේ බෝලේ වෙනස් කරා කියලා. මට විනාඩියක් දෙන්න මගේ කතාව. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වුණා මත ඉදිරිපත් කරා. පෑ දෙක පරක්කුවක් තිබ්බා. එය මහත් ඒක වැරදි. ඒ සම්බන්ධයෙන් දඬුවම් දිය යුතුයි. ICC එක ඒ සම්බන්ධයෙන් දඬුවම් දුන්නා. ඒ දඬුවම් දෙවන් මට බොරුවට ඉන්කුවරි කරන්න ඕනේ නැහැ නිසුදේව. ICC එකේ වැරද්ද අපි ඊට පස්සේ ඒ වැරද්ද පිළිගත්තා. ඒ තුන් දෙනා වැරද්ද පිළිගත්තා. මුලින්ම ඉන්කුවරි එකෙම කිව්වා අපි මේ ක්‍රීඩාවට යන්නේ නැති එක වැරද්ද පිළිගන්නවා. දඬුවම උග්‍ර වැඩි කියන මතය තමයි අපි කන්ටෙස්ට් කරේ. ඒ නිසා මට රයිට් උපරිම දඬුවම දුන්නා ඒ කට්ටිය. උපරිම දඬුව දුන්නට පස්සේ ඔස්ට්‍රේලියාව අර බෝල් ටැම්පරින් වී මේ පෑ දෙකක් මේ ෆීල්ඩ් එකට යන්නේ නැති අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කලමනාකරුවන් ඒ තීරණය ගත්තේ මෙහෙටත් කතා කරලා මේ පැත්තේ අනුදැනුම මත මේ මම වගකීමකින් කරනවා. මේ පැත්තෙන් කිව්වේ වාහම ප්ලේ කරන්න යන්න. මෙතන කලමනාකරණය කිසිසේත්ම කිව්වේ නැහැ. හරිද? මමත් වා කිව්වා. මම දැන වාහම මේ යන්න කියලා. මට මේක දැනගත්තරම් මම අවුල් තත්ත්වේ දැනගත්තරම් මම කලමනා හැබැයි කලමනාකරණය දිගින් දිගටම කිව්වා මේ වැරදි වාහම ෆීල්ඩ් එකට යන්න කියලා. මොන මොන ක්‍රමයක් තියලා හරි මොන ප්‍රශ්න තිබිලා හරි ක්‍රීඩාංගණයට යා යුතුයි ක්‍රීඩකයන් කියන මේ අවම සදාචාරය දැනගෙන සිටිය යුතුයි නේද? පිළිගන්නවා. මම ටීම් එකටත් කිව්වා මේ නැවත වතාවක් කරා නම් මම දැඩි තීන්දුව ගන්නවා කියලා. හැබැයි අපි එකක් තියන්න ඕනේ. කෙනෙක් වැරදි කරනවා. ඒ වැරද්ද සම්බන්ධයෙන් අපි යම් තීන්දුව తీරන ගන්න ඕනේ. මම ඍජුවම කිව්වා ක්‍රිකට් පාලක මණ්ඩලයටත් කිව්වා මේක තව පාරක් කරා නම් දැඩි තීන්දුව ගන්නවා කියලා. හැබැයි මේ සම්බන්ධයෙන් ICC එක දඬුවමක් දීලා තියෙනවා. අපි සමහර අය මේ සෝබඩේට වෙනම ඉන්කුවරිස් තියන්න ඕනේ නැහනේ. මේ ඉන්කුවරියක් තියලා මට තව දඬුවමක් දෙන්නද කියන්නේ? මම අපි තීන්දුවක් ගත්තා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. දැන් දඬුවමක් දීලා තියෙන්නේ. ඒ දඬුවම් පිළිගෙන තියෙන්නේ අපි ඉස්සරහට යමු. ඒ වගේ ක්‍රිකට් පාලක මණ්ඩලයත් මාව ටීම් එක හම්බුණා. මම අවවාද කරා මෙවැනි ක්‍රියා කරා නම් අනාගතයේදී තමුන්නාසල විරුද්ධව දැඩි තීන්දුව తీරන ගන්න වෙනවා කියන එක මම කිව්වා. ඔබතුමා කියන්නේ පළමු අවවාදය සිදු කරා කණ්ඩායමට. පළමු අවවාදය සිදු කරා. ඔව්. පළමු සහ අවසන්ද? නෑ අවසන්නේ නෑ. ඒ කියන්නේ මම කිව්වා මේක තව පාරක් කරා නම් ඕලඩ වල දැඩි තීන්දුව ගන්නවා කියලා. ඒ කියන්නේ දැනට yellow card එක දීලා තියෙන්නේ. ඊළඟ වාර රෙඩ් කාඩ් එක දෙන්න අනිවාර්යෙන්ම. හේතුව මෙතන අපි කියන්නේ ඒගොල්ලන්ගේ වැරද්ද කරා. එදා උදේ ඒගොල්ලන්ගේ මානසිකත්වය ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. මේ මහත්තුරු ගහන ක්‍රීඩාවක් තමයි ඔබතුමා කිව්වා වගේ මේ කරපු දේ රටට අපකීර්තියක් ලබා දුන්නා. මම එහෙම කියන්නේ මේක ලෙවල් 4. ඒ නැත්තම් බරපතලම කාරණයක්. ලකුණු 8ක් වැරදි ලකුණු 8ක් ලබා දෙන කාරණයක්. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුල සිදු වෙන බරපතලම වැරද්දක් මේක. උපරිම වැරද්දක් මේක. දැන් මෙවැනි දෙයක් සිදු කරන් පස්සේ කණ්ඩායම මෙහෙව් කලමනාකාරවරය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ දැඩි පියවරක් ගත යුතුයි නේ. මං හිතන්නේ තවමත් ඔහු ඉන්නවා දුරේ. නෑ මතයත් එහෙම හැබැයි yellow card එක දීලා තියෙන්නේ. ඔබතුමා කියපු දේ හරි. ඒ කියන්නේ එක් එක් අය එක් එක් තීන්දුව తీරන ගන්නවනේ. රයිට්. අපේ ටීම් එක වැරද්දක් කරා නම් ඒ සම්බන්ධයෙන් අපි යම් යම් තීන්දුව తీරන ගන්න ඕනේ. අපි yellow card එක දුන්නා, red card එක කෙලිම දුන්නේ නැහැ. රයිට්. අනිවාර්යයෙන්ම ඊළඟ සැරේ red card එක නැත්තම් double red card එක දෙනවා. එව නැත්තම් ක්‍රීඩා ලෝලින් red card එක ගන්න පුළුවන්. ඒ හින්දා අපි විරාමයකට යනවා. විරාමෙන් පසුව තවදුරටත් සාකච්ඡා කරමු. කාරණා ගණනාවක් තියෙනවා සාකච්ඡා කරන්න. මොකද පළාත් සභා ඡන්දෙත් බාර වින්නේ මෙතුම. අපි කතා කරන්නේ ඒ ගැනත් එතුමත් එක්ක. විරාමෙන් පසුව මුණ ගැහෙනවා. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා මාත්‍ය ෆයිසල් මුස්තෆා මහතා සමගින් ඔය අද සලකුණ දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක කරන්නේ අපි ඡන්ද ගැන කතා කරන්න යන්නේ. ඡන්ද කියවම මොන ඡන්දද? ඡන්ද දෙකක් ගැන වග කියනවා එතුමා. අපි ක්‍රිකට් ගැනම කතා කරපු හින්දා ඉස්සෙල්ලාම ක්‍රිකට් ඡන්ද ගැන කතා කරමු. අනිවාර්යයෙන්ම. එමත්තුමනි මොකද වෙන්නේ ක්‍රිකට් ඡන්දෙට? අවාසනාවට වගේ උසාවි අතුරු තිහින්දුවක් නිසා ක්‍රිකට් නිලවරණය තියන්න බැරි වුණා.
ඒ නිසා මට සිදු වුණා බලවත් බලලයක් නිලධාරිගෙන පත් කරන්න. ඒ නිලධාරට වක්කීමක් තියෙනවා ක්‍රිකට් නිලවරණය පවත්වන්න. ඒ සම්බන්ධයෙන් යම් නෛතික රාමුවක් තියෙනවා, උසාවියටත් රෝඩ් මැප් එකක් ඉදිරිපත් කරා. ඒ නිසා අනාගතය අනිවාර්යයෙන්ම ඡන්ද පැවැත්විය යුතුයි. ඒ කටයුතු කරන්න අපි ප්‍රයත්න දරනවා. දැන් ICC එක කියලා තියෙනවා මාස 6ක් ඇතුළත. දැන් 2018 ජූලි මාසේ ඉඳලා මාස 6ක් ඇතුළත. කියන්නේ මේ අරුත් ඇතුළත පවත්වන්න ඕනේ. අපි ICC එක කියනකම් බලබල ඉන්නේ නැහැ. මට මේකේ මේ මගේ ලේකම්තුමා තියාගෙන මේක දුවන්න මට කිසිම රහකුත් නැහැ, අවශ්‍යතාවයකුත් නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරනවා වගේ ක්‍රීඩාවලත් ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි. ඒ නිසා ඒ නිලවරණය තිබිය යුතුයි. ඒ සම්බන්ධ යම් නෛතික ප්‍රශ්න තියෙනවා. නීතිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා ඒක निराකරණය කරගෙන පුලුවන් තරම් ඉක්මනට ඡන්දය තියන්න බලාපොරොත්තු වෙනවා. යම් ක්‍රීඩා මාර්ගෝපදේශ සකස් කිරීමක් සිද්ධ වීමක් අවශ්‍ය වෙනවා නේද ඒකට යන්න නිලවරණයට යන්න ඊට කලින්? මාර්ගෝපදේශයක් අවශ්‍ය නැහැ. මේ විවස්ථාව අනුව ඒ ඡන්දය පැවැත්විය යුතුයි. දැන් නිලවරණ පැවැත්වන්න කලින් නිලවරණ කමිටුව පත් කරන්න ඕන. කමිටුව පත් කිරීම හරහා තමයි නිලවරණ යන්නේ. දැන් මේ කාරණේ කරන්න ඉලෙක්ෂන් කමිටුව එක පත් කරන්න මේ මිටිමක් කැඳවන්න ඕනේ ජෙනරල් බඩි එකකින්. ඊට පස්සේ මාස 3ක් වෙනවා නොමිනේෂන්ස් බාර දෙන්න. දැන් නිලවරණ කමිටුව ඔපත් කරනවා, නාමිනේෂන් කැඳවන්න ඕනේ. කැඳවීම පසු නැවත ඒ කියන්නේ නිලවරණය සඳහා මාර්ගෝපදේශනයක් සකස් කළ යුතුයි කියන තීන්දුවක් දුන්නනේ. ඔව්. දැන් ඒ සඳහා වූ ක්‍රියාමාර්ගය ඒ සම්බන්ධයෙන් රෝඩ් මැප් එකක් තියෙනවා. අපි නීතිපතිතුමත් එක්ක කතා කරලා නීතිපතිතුමාගෙන් අපි අවවාද උපදෙස් ගන්න ඕනේ. ඒ වගේම අපි බලයත් නිලධාරී ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. හැබැයි නුදුරු අනාගතයේ අනිවාර්යයෙන්ම අපි ඉලෙක්ෂන් අපට මේ ක්‍රිකට් නිලවරණය කල් දැමීම කිසිම අවශ්‍යතාවයක් නැහැ සුදේ. ඔබතුමා හිතන්නේ දැන් මේ තියෙන කාරණාත් එක තව කොච්චර කාලයක් කියයිද නිලවරණය තියන හේතුව මේ තියෙන කාරණා විසඳගන්න සෑහෙන කාලයක් කියයි? නෑ, දැන් හිතන්නේ බොහෝ කාරණා විසඳලා තියෙන්නේ. ඒ නිසා නීතිපතිතුමත් එක්ක කතා කරලා එතුමා උසාවියටත් රෝඩ් මැප් එකක් ඉදිරිපත් කරා. ඒ නිසා මේ මං හිතන්නේ වැඩි කාලයක් අවශ්‍යයි. දැන් ඔබට මේ අමාත්‍ය ධුරය ලැබෙනකොට අතුරු කමිටුවක් සම්බන්ධ වෙනවනේ. දැන් ඔබට හිතෙන්න මොකද්ද? කොයි විදියට ගියොත් හොඳද? විවිධ මතවාද තියෙනවානේ නිලවරණත් එක්ක පත් වෙන දේවල් ගැන විචාර තියෙනවා. මම මගේ මම ඇමති කෙනෙක් ඇමති හැටියට මට තීන්දු දෙකක් ගන්න තිබ්බා. එකක් බලයක් නිලධාරී කෙනෙක් පත් කරලා පුළුවන් තරම් ඉක්මනට ඡන්දය තියනවාද නැත්නම් අතුරු කමිටි පත් කරනවාද කියලා. අතුරු කමිටික පත් සම්බන්ධයෙන් සුදේව මේ නිලවරණේ ප්‍රශ්න තිබුණා. මට ඇප්ලිකේෂන් 500ක් විතර ආවා. ඉතින් ඒ නිසා මම තීන්දු කරා බලයලත් නිලධාරී කෙනෙක් පත් කළා ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මාර්ගයට යන්න. අතුරු කමිටුව පිළිබඳව ප්‍රධාන යෝජනාව දාන ප්‍රධාන පාර්ශවය අර්ජුන රණතුංග අමාත්‍යවරයා. එතුමා කියනවා ඒ ගැන මෙන්න මෙයා කරන් ඔබත් ඉන්න තැනක කිව්වේ කන් දෙක ඇඟිලි ගහගන්න කියලා මෙන්න මේ විදියට. මම ක්‍රීඩාමන්ත්‍රීට කියන පොඩ්ඩක් කන් දෙක ගහගන්න කියලා. ඔබතුමා මේක අහන්න එපා. ඒක හොඳ නෑ ඔබතුමාට. මම හිතන අතුරු පාලක මණ්ඩලයක් පත් කරන්න ඕනේ. සල්ලි හම්බ කරන්න එන මිනිස්සු නැතුව සල්ලි වීදම් කරන්න එන මිනිස්සු පරිපාලනය ක්‍රීඩකය ගෙනල්ලා ඒගොල්ලන්ට බාර දෙන්න ඕනේ. අතුරු පාලක මණ්ඩල කාලේ තමයි අපි ක්‍රිකට් උඩටම ගියේ. අඩුම ගානේ අවුරුද්දක්වත් අතුරු පාලක මණ්ඩලයක් පත් කරලා මේක ගෙනිච්චෝ දැන් වුණත් අපිට පරක්කු නැහැ. එතුමා ලෝක කුසලානේ දිනපු නායකයා, ක්‍රීඩාවේ ප්‍රවීණයෙක්, ක්‍රීඩාව පිළිබඳව ක්‍රිකට් පිළිබඳව එතුමාගේ දැනුම බොහොම වැඩි. හැබැයි එතුමා කියන මේ කාරණය පිළිගන්න ඔබ සූදානම් නැත්තේයි? සුද මම එතුමාගේ එතුමාර ගරු කරනවා. ලෝක කුසලතාවෙන් දිනපු නායකයා. හැබැයි ක්‍රීඩා ඇමති හැටියට මටත් යම් යම් තීන්දුව తీරන ගන්න ඕනේ. මම අතුරු කමිටුවක් පත් කරන්න නැතුව බලයල නිලධාරී කෙනෙක් පත් කරලා හුඟක් අය කිව්වා අතුරු කමිටුවක් නැතුව මේ නිලධාරීන් නැතුව ක්‍රීඩකයන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා ක්‍රිකට් ක්‍රීඩාව ගහන්න. හැබැයි මං හිතන්නේ අපි බාරගත් කාලේ ක්‍රිකට් සම්බන්ධයෙන් ඉතාමත් සාර්ථක යුගයක් හැටියට තමයි අපි පිළිගත යුත්තේ. ඒ නිසා මම ඒකේ ක්‍රෙඩිට් එක ගන්න කැමති නෑ සුදේව. හැබැයි මං ගත්ත තීන්දුව ඵල ලැබලා තියෙනවා. ඔබ අතුරු කමිටුවක් පත් නොකළේ පහුගිය සමයේදී සිදු කාරණා නැවත සොයා බලයි කියන කාරණේ හේතුව. මොකද අතුරු කමිටුවක් පත් කළොත් එම ඔවුන් ක්‍රීඩා සම්බන්ධ දන්න කට්ටියක් එන්නේ. ඔවුන් පහුගිය පාලන සමයේදී සිදු වූ ක්‍රියාදාමයන් හොයන්න ගත්තොත් ඔබගේ දේශපාලන සගයාට ප්‍රශ්නයක් වෙනවා. මේ හන්ද ඔබ පත් කළේ නැහැ කියන චෝදනාව තියෙනවා. මම කිසිම දේශපාලන සගයක් ක්‍රිකට් යාළුකමට වඩා ලොකුයි සුදේව. මම රටට කරන ද්‍රෝහිය ආගමයි ධර්මයට පස්සේ අපේ ජනතාවට ක්‍රිකට් ලොකුයි. ඒ නිසා යාළුකම් සලකා බලා මම තීන්දුව తీරන කවදාවත් ගන්නෑ සුදේව. මම වගකීම් කියනවා. මට
රටට ක්‍රිකට් ලොකුයි. ඒ කියන්නේ මේ රටේ ධර්මය හා ආගමට පස්සේ අපේ ජනතාවට අවශ්‍ය වෙන්නේ ක්‍රිකට්. ඒ නිසා මම රටට ද්‍රෝහි කරන්න ලෑස්ති නෑ සුදේව. මම මේ කිසිම මේ ක්‍රිකට් වල කල්ලි වාදය තියෙනවා. ඒ නිසා එක හේතුවක් මේ අතුරු කොමිටුවේ 5 දිනක්පත් කරා තව 10 දිනක් තරහ වෙනවා. හැබැයි ඔබ කපටකමක් කළාද? මොනවාද කප මේ අතුරු කොමිටුවේ යන වෙලාවේ අනාගතයේ නිලවරණයක් එනවනේ. මේ මොහොතේ අර හිටපු ප්‍රවීණ කීර්තිමත් ක්‍රීඩකයන්ට ආරාධනා කළා ෂේප් එකේ කට්ටිය ලං කරගෙන ඊළඟ නිලවරණයත් එක්ක සමීප කරන්න පොඩි කපටකමක් කළා. මට ෂේප් කරන්න ඕනේ. මම මට ක්‍රිකට් ගැන වැඩි දැනුමක් නැහැ. සමහර තමන්ට මේ ඒ ක්‍රීඩාවල දැනුමක් තියෙනවා කියලා ප්‍රකාශ කරගෙන ඇලගෙන තියෙනවනේ සුදේව. මම ආපු දවසේම කියනවා මට ක්‍රීඩාව ගැන දැනුමක් නැහැ. මට ක්‍රිකට් පරිපාලනය සම්බන්ධව මට වගකීමක් දුන්නේ මම ප්‍රවීණ ක්‍රීඩකය. මම මට වගකීමක් තිබ්බා ඒගොල්ලන්ට ආරාධනාවක් කරන්න. ඒගොල්ලන් කිව්වේ තමුන්නාන්සෙත් එක ප්‍රශ්නේ නැහැ. ඉතිහාසය නිසා තමුන්නාන්සෙත් ඔබතුමා ආරාධනා කරා නෙවෙයි මම නිවැරදි කරන්න ඕන. ඔබතුමා ආරාධනාව කරේ තෙරුම් කමිටු සමාජිකයන් කළ ඉල්ලීමක් කරා. ඇයි ඔබතුමා කිලිම කරේ නැත්තේ? මම තෙරුම් කමිටුවේ මම ඍජු ආරාධනාවක් කරා. මම තෙරුම් කමිටුව හරහා මම තෙරුම් කමිටුව හරහා අපිට ආපු නිවේදනේ තියෙන්නේ තෙරුම් කමිටුවේ ඉල්ලීමක් කරා. ඒ නිසා මම ඔබතුමාට ආරාධනා කරනවා. මේ නිවේදනේ මම ඍජුවම ඒගොල්ලන්ට ඉල්ලීමක් කරා අපට වෙලාව උදව් කරන්න කියලා. දැන් එතකොට ඔබේ ඉල්ලීමට ඒ සියලු දෙනාම වරින් වර ප්‍රතික්ෂේප කරන් යද්දී රටේ ක්‍රිකට් වල තත්ත්වය එතනින් ලොකු කියවීමක් ගන්න පුළුවන් නේද? ඒක ඔබ හරියට රීඩ් කළා. ඒ කියවීම මොනවද? ඔබතුමා කියවීමක් තියෙනවා නම් ප්‍රතිඵල දිහා බලන්න. මම වග කියන ඇමතිකෙක් හැටියට මේ රටේ ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙන් ඉල්ලීමක් කරා. ඒගොල්ලන් යම් ඉතිහාසෙ දිහා ඒගොල්ලන් කලින් ඒගොල්ලන්ගේ කාලේ ඇමතිවරු මේ කාලේ කෑවා කිව්වා. ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා ඒක උදව් කරන්න නැත්නම් ඈත් වෙන්න. අදත් එදත් මම එදා ඒ කට්ටිය ගරු කරනවා. ඒගොල්ලන්ගේ දැනුම ක්‍රීඩාවට අවශ්‍යයි. දැන් ගරු අමුත්තමනි දැන් ප්‍රවීණ ක්‍රීඩකයෝ දැන් ඔබ ආරාධනා කරද්දිත් ඒ උදව්වට නොයෙන්නේ පහුගිය කාලේ ගැන ඇඟිල්ල දික් කර අනිවාර්යයෙන්. එතකොට පහුගිය කාලේ ප්‍රශ්නයක් තිබුණා කියන එක නෙතර නොකිය කියවෙන්නේ. එතකොට ඔබට හිතෙන්නේ නැද්ද ක්‍රීඩා ඇමතිවරයා හැටියට නිලවරණයට යන්න කලින් දැන් මේ තියෙන වෙලාවේ ඒ ගැන හොයන්න ඕනේ කියලා? ඉතින් හොයන්න අවශ්‍ය ඒ ගැන මුතුමා කියන එක අත්තක් තියෙනවා. හැබැයි සුදේව ප්‍රශ්නේ තියෙන්නේ මේ උදවිය මාත් එක්ක වැඩ කරලා මගේ අඩුපාඩු තිබ්බනම් මාව ප්‍රතික්ෂේප කරන එක සදාචාරයි. රයිට් මං ඒගොල්ලන්ට දොස් කියන්නේ කෙලින්ම මාව ප්‍රතික්ෂේප කරන එක. හැබැයි ඔවුන් ඔබව නෙමෙයි ප්‍රතික්ෂේප කරන්නේ ක්‍රියාදාමය. ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ක්‍රිකට් ආලක මණ්ඩලයේ ඉතිහාසය. අනාගතය ගැන හිතන්න ඕනේනේ. අනාගතය ගැන හිතලා තමයි ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ. අතීතය ගැන හිතලා අනාගතය ප්‍රතික්ෂේප කරන්න බෑනේ සුදේව. ඔබතුමා කියන්නේ ඔබතුමා දැන් ඇවිල්ලා ඉන්නේ යම් වැඩක් කරන්න කියලා. නෑ නෑ මම කියන්නේ මේක සුදේව. ඔබතුමා මාධ්‍යවේදියෙක්. අතීතය පදනම් කරන කියන අනාගතය ප්‍රතික්ෂේප කරන්න බෑනේ. නෑ අතීතය කියන්නේ අනාගතයට ප්‍රක්ෂේපණය. හැබැයි අප නොඑක් විදිහකින් අර්ථ නිරූපණය කරන්න පුළුවන්. මම මගේ මතය. හරිද? අදත් මම මේ 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 වැඩසටහන ආරාධනා කරනවා. ප්‍රවීණ ක්‍රීඩකයන් අපි ජයග්‍රහණයක් ගත්තා. අපිට දැන් වන් ඩේ ඉදිරියට තියෙනවා. අපට ඇවිල්ලා උදව් කරන්න. තමුන්නාසලට තියෙන දැනුම අපට නෑ. අපේ ක්‍රීඩකයන් හරි තරුණ කණ්ඩායමක් සුදේව. ඒගොල්ලන්ට අවවාද උපදෙස් හුඟක් අවශ්‍යයි. මං හිතන්නේ මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට අදත් ඇවිල්ලා මේ අයට විශාල ශක්තියක් දෙනවා. මම බලන්නේ හේතුවක් තියෙනවා. යාදක නොරතනත් සමග පැහැීමක් නැත කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන්. දැන් මේ ඔබතුමාගේ මතයනේ. මගේ නෙමෙයි. නෑ ඔවුන්ගේ මේ ප්‍රශ්නේ ඔවුන්ගේ මේ ප්‍රශ්නේ දැන් ගිය පහුගිය ක්‍රීඩා ඇමතිවර දයාසිරි ජයසේකර මහතා යම්කිලි වැඩපිළිවෙලක් හැදුවති කට්ටියත් එකතුලා. හැබැයි මේ පාලක මණ්ඩලයේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් ඔබතුමා ආරාධනා කරනවා නැවත වතාවක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පරණ ක්‍රීඩකයන් ඇවිල්ලා වැඩ කරන්න කියලා. ඔවුන් යම් වැඩපිළිවෙලක් හදනවා. දැන් ඊළඟට පාලක මණ්ඩලයේ නැවත ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ කරන වැඩේ නැහැ. ඒගොල්ලෝ ඒ උදවිය ඇවිල්ලා මාත් එක්ක වැඩ කරලා අවශ්‍ය කරන වෙනස්කම් මොනවද කියන එක සාකච්ඡා කරලා මම බට මේසයකට මගේ අදහසක් තියෙනවා සුදේස සියලු දෙනාම එක මේසයකට කැඳවන්න. කල්ලි දෙකක් හරි තුන් දෙනක් තිතියක් තියෙනවා. මේ කල්ලි වාදය නිසා ක්‍රිකට් නැති කරන්න බෑ. ඔබ පිළිගන්නවා මම පිළිගන්නවා ක්‍රිකට් ක්‍රීඩාවේ කල්ලි වාදයක් තියෙනවා. හැබැයි ඒ උදවියට මම ඉන්නේ මේ ක්‍රීඩකයන්ගේ නෙමෙයි පාලකයන්ගේ කල්ලි වාදේ. ක්‍රීඩකයන්ගේ නෑනේ. ක්‍රීඩකයන්ගේ සහෝදරත්වයේ බැඳීම චන්දිමාල්ගේ සිදුවීමෙන් පස්සේ තවත් බැඳීම වැඩි වුණා. සහෝදරත්වයේ වැඩි වුණා. සුරංග ලක්මාල් චන්දිමාල් ගැන තියෙන කැක්කුම
රටට හොඳ ආදර්ශයක්. සාමාන්‍යයෙන් ජන මිනිස්සු ආත්මාර්ථකාමීනේ. සුරංග ලක්මාල් චන්දිමාල්ට මුණ සිදුවීම ගැන සාමාන්‍යයෙන් බලන්නේ තව කෙනෙක් බෙල්ල කපලා ඉස්සරහට එන එකනේ. මම දැකපු දේශපාලඥයෝ යට අපිට දකින්නවනේ. හැබැයි මේ ක්‍රිකට් ක්‍රීඩ තරුණ කණ්ඩායමක් හොඳ අනාගතයක් තියෙන සහෝදරත්වයක් බැඳීමක් තියෙන මේ කණ්ඩායමක් මම ගරු කරනවා ඒ උදවියට. සුරංග ලක්මාල් සහ අනෙකුත් ක්‍රීඩකයන් මට කිව්වේ අපේ නායකයා හොරෙක් කියලා කියනකොට අපර ප්‍රශ්නයක් තියෙනවා. ඉතාමත් ආවේ ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර ඉතාමත් ආවේගශීලී වුණා චන්දිමාල්ට එදා උදේ ඇඟිල්ල දික් කරනකොට. හැබැයි ෆීල්ඩ් එකට යන එක වැරදි. හැබැයි ඒගොල්ලන්ගේ සමානලට අර තියෙනවනේ ෆිට් එකට සහ සහෝදරත්වයේ බැඳීමට අනිත් ක්‍රීඩකයන්ට දරා ගන්න බැරි වුණා. ඔබතුමා කිව්වා කල්ලිවාදේ තියෙනවා කියලා. අපි එතනින් පොඩ්ඩක් පටන් ගමු. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තියෙනවා ඡන්ද 147ක්. හැබැයි ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ තියෙන ඡන්ද 6යි. මේක තමයි ක්‍රිකට් ආයතනයේ තියෙන ප්‍රශ්නේ. ඔබතුමා හිතන්නේ නැද්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරමින් මේ වැඩේ කරන්න පුළුවන් කියලා? මම හිතන්නේ ඒකත් ප්‍රශ්නයක්. ඇයි ඔබතුමා ඒකට අත ගහන්නේ නැත්තේ? අත ගහන මං කිව්වනේ යම් ප්‍රශ්න තියෙනවා සුදේව. මට සියලු දෙනාව සම්බන්ධ කරලා යම් මට මේක තනියම කරන්න බෑ. ප්‍රවී අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් බැටින් එක අතට අරගෙන මේ ව්‍යවස්ථා සංශෝධනවලදී ඒගොල්ලන්ගේ සහභාගිත්වය ඒගොල්ලන් එළියෙන් ඉඳලාගෙන මම එකක් කියන්නම්. මට තනියම මේකට ඇඟිලි ගහන්න බෑ. හේතුව මම බාරකාර වැඩක් කරන්නේ. අපි පසුබිම බලමු. නිලවර්ණයක් තියන්න බැරි වුණේ අතුරු තීන්දුවෙන් පස්සේ. අතුරු තීන්දුවෙන් කිව්වා නිල උසාවියෙන් කිව්වා උසාවිය නාට් කිව්වා නිලවර්ණ තියෙන බාධාවක් නැහැ කියලා. මම මේ නිලවර්ණ තියෙන ඇද්දනම් මම කරන්නේ තව ප්‍රශ්නයක්. අපි යම් ප්‍රශ්නයක් ඇති වෙනකොට ඒකේ වාතාවරණය බලන්න ඕනේ. තේරුණාද? උසාවියේ එක් කණ්ඩායමක් කියා රයිට් යම් තීන්දුව ගන්න රයිට් මේ නොඑක තිලංග සුමතිපාලව මේ කන්ටෙස් කරන්න සුදුසු කරන්නත් කිව්වා. අතුරු නියෝගයකුත් ඉල්ලුවා යාට කන්ටෙස් කරන්න දෙන්න එපා කියලා. උසාවියේ ඒක දුන්නේ නැහැ. උසාවිය කිව්වා ඡන්ද තියන්න පුළුවන් කියලා නඩුව ඉස්සරහට ගෙනියන්න කිව්වා. ඒ නිසා මම අපේ වගකීම මේ අවස්ථාවේ සුදේ බාරකාර වැඩක්. බාරකාර වැඩක් තියෙන කරනකොට සියලු දෙනාගේ එකඟතාවය නැතිව මට යම් දේවල් කරන්න බෑ සුදේ. හුඟක් අය කරන්න කියලා ඇඟිල්ල පුච්චන්නත් මම ලෑස්ති නැහැ. ඔබතුමා කියන එකත් ඇත්ත. හැබැයි මිනිස්සු මගේ අමාරුකම් ගැන හිතන්නේ නැහැ. මම මේ தත්ත්වයේ උදා වුණේ සමහර ඇමතිවරු පාලක මණ්ඩලය අයින් කළා මේ අතුරුකම. මම ඒකට කියන්නේ නැහැ. මම කවදාවත් ඒක කරන්නේ නැහැ. වංචා දූෂණය සම්බන්ධයෙන් චෝදනා තියෙනවා නම් මම ඒක ගැන සොයා බලලා ඒකට. හැබැයි මේ ප්‍රශ්නේ මතුවේ ඒ හැම දෙයකින් නෙවෙයි සුදේව. කෙනෙක් උසාවියට ගිහිල්ලා එක්කෙනෙක්ගේ නොසුදුසුකම් කියලා නඩුවක් දාලා ඒ සම්බන්ධයෙන් උසාවිය දුන් අතුරු තීන්දුවක් නිසා මැතිවරණ ඒ අපි යථාර්ථවාදී විය යුතුයි. අමාරුයි සමහර ඇමතිවරු කරපු දේ ඒගොල්ලන් මේ නිලධාරී මණ්ඩලය අයින් කළා අතුරු කිමිට ඉතිහාස වෙලා තියෙනවානේ. හැබැයි සුදේ මම ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටි කෝණයක බලනවා. මම මගේ ක්‍රියාදාමයේ බාරකාර තත්වයක් යට තමයි අපි ක්‍රියාත්මක කරන්න කියන එකත් මගේ මතය. පොඩි වෙනස් ප්‍රශ්නයක් මම ඔබෙන් අහන්නම්. නීතියේ විශිෂ්ටයෙකු වුණු ෆයිසර් මුස්තාෆා ක්‍රීඩා අමාත්‍ය ධුරය දරද්දී ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු වුණු අර්ජුන රණතුංග කංජතෙල් අමාත්‍ය ධුරය දැරීමේ විද්‍යාත්මක පදනම ඔබට හිතෙන විදිහට කොහොමද? මම හිතේ විද්‍යාත්මක පදනම කියන්නේ පුද්ගලය මත පදනම් කරගෙන නෙවෙයිනේ. ඉතින් එතකොට මේ සෞඛ්‍ය අමාත්‍ය වෙලා තියෙන්නේ මේ වෛද්‍යවරයෙක් නෙමෙයි හැම්පාර. තව වෛද්‍යවරයෙක් දැන් වෛද්‍යවරයෙක් ඉතිහාසින වචනේ පාවිච්චි කරනවා. මොනවාද? ඔබතුමා හැම්පාරම කියන වචනේ පාවිච්චි කරනවා. මම එතකොට මම ඊළඟට මේ ප්‍රශ්නේ ඔබෙන් අහන්න ඕනේ. ඔබට මම එතන ටෙන්ඩර් ගෙනාවේ. ඔබට ක්‍රීඩා අමාත්‍ය ධුරයේ හිසරදයක්ද බරක්ද? නෑ මට ජනාධිපතිතුමා දුන්න ඕන වගකීමක් මම කරනවා. එතුමා හිතනවා නම් මම මේ කටයුතු හරියට කරන්නේ නැත්නම් එතුමා තීරණ ගයි. මට පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය තරම් නොඑක් දේශපාලඥයෝ මගේ අමාත්‍යංශයේ වේදිකාවක් කරගත්තනේ. දැන් මේ ක්‍රීඩා අමාත්‍යංශෙත් නොඑක් අයක් නොඑක් අදහස් ඉදිරිපත් කරනවා. හැබැයි ක්‍රීඩා අමාත්‍යංශයේ තනතුරු සම්බන්ධයෙන් පුද්ගලික ප්‍රශ්න තියෙනවා. මේ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ තියෙන දේශපාලන ප්‍රශ්න. ඒ නිසා තරහ වීම වැඩි. එමතුමනේ කාලයක් මතයත් තිබ්බ සමහර දේශපාලඥ යන පැත්ත පරාදයි කියලා.
ඔබතුමා යන යන තැන මැතිවරණ කළයනවද? ඔබතුමා එහෙම හිතනවා නම් මම නිහතමානීව පිළිගන්නවා. හැබැයි මං හිතන්නේ ඔබතුමා හිතනවා නම් මම මේ ක්‍රිකට් නිලවරණයට වග කිය යුතුයි කියලා. මම ඒ ඔබතුමාගේ මතය. හැබැයි කිසිම ඡන්දයක් ඕනෑකමින් මම කල් දාලා නැහැ. පළාත් පාලන ඡන්දෙදිත් නොඑක් අය මට ඇඟිල්ල දික් කරා. මම වගකීමකින් කරනවා. හරි, මම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හරි දේ කරා. හරි දේ කරනකොට යම් කාලපරාසයක් අවශ්‍යයි. නීතිඥන්ට හේතු හොයන්නත් දේසි හැබැයි නේද? මම මගේ නීතිඥ දැනුම මෙහි පාවිච්චි කරන්නේ නැහැ නේ සුදේව. මම මේකයි අපි දේශපාලඥයෝ හැටියට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න ඕනේ. ඡන්දේ කල් දානවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ද්‍රෝහිව කටයුතු කරනවා කියන සමහර මේ සම්මත මට ඇඟිල්ල දික් කරන්න එක හරි ලේසිනේ. පළාත් පාලන ඡන්දෙත් ඇඟිල්ල දික් කරේ මට. දැන් මේ ක්‍රිකට් නිලවරණයේ සමහර ඇඟිල්ල දික් කරන්නේ මට. පළාත් සභාවට සමහර උත්සාහ දරුවත් ඒ පනත හැටියට මගේ අවගකීම් හරියාකාරව කළා තියෙනවා. මම සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. ඒ ඡන්දේ කල් යනවද නැද්ද කියන්නේ මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම වගකීම දීලා තියෙනවා ඒ පනත අනුව. අමුතුමනේ, අපි පළාත් සභාව ගැන කතා කරපු හින්දා අපි එතෙන්ට කතා කරනවද විරාමයකට යනවද කියලා මම මේ දෙගිඩියාවෙන් ඉන්නේ. අපි විරාමයකට යමුද? ඔව්, විරාමයට යමු. විරාමයට ගිහිල්ලා ඇවිල්ලා පළාත් සභා මැතිවරණය ගැන කතා කරමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලන ඔබ නැවතත් සලකුණ දේශපාලන සංවාදයේ සමගින් අපි අද සලකුණ දේශපාලන සංවාදයේ විෂයපතයන් ගණනාවක්කට වග කියන ෆයිසල් මුස්තෆා මහත්වරයා සමඟ සාකච්ඡා කරන්නේ කාරණා කිහිපයක් සාකච්ඡා කරා. අපි දැන් ප්‍රධාන කාරණයට පැමිණෙනවා, පළාත් සභා ඡන්දය. එමෙතුමනේ, ඇයි පළාත් සභා ඡන්දය තියන්නේ නැත්තේ? තියන්නේ නැතිනේ. අපි තියනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අපි අපි පනතක් සම්මත කරා. ඒ පනතේදී සීමා නිර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. පළාත් සභා මැතිවරණ සංශෝධන පනත. ඒ පළාත් සභා ඡන්ද පනතේදී ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. ඒ වාර්තාව සම්බන්ධයෙන් යම් යම් දේශපාලන පක්ෂවලට ප්‍රශ්න තියෙනවා. මගේ කතාවේදී සුදේව, මම සභාගත කරා මේ වාර්තාව සීමා නිර්ණ කොමිටුව මට බාර දෙන්න කලින් පුළුල් කතිකාවකට ගිහිලා සියලුම දේශපාලන කැඳවල මේ ප්‍රශ්න निराකරණය කරලා ඒ වාර්තාව මට බාර දෙන්න කියලා ගැසට් කරන්න. ඔව්, එමෙතුමනේ, ඔබ වගකීමක් ඇතුව සඳහන් කරන්නේ සීමා නිර්ණ කමිටුව විසින් ඔබට ලබා දුන් වාර්තාව, පළාත් සභා සම්බන්ධ වාර්තාව, පළාත් සභා සීමා නිර්ණ සම්බන්ධ වාර්තාව ඔබ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලාද තියෙන්නේ? මම ඉදිරිපත් කරලා තියෙන්නේ ඒක සභාගත කරලද? ඕඩර් පේපර් එකේ දාලා පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් දීවත් කරා. මම වගකීමකින් ප්‍රකාශ කරා. කාගේ උමනාවට දීවත් කරේ? මම සියලුම දේශපාලන පක්ෂවල රැස්වීමක් තිබ්බා. එක්කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බෑ සුදේව. ඒ දවසේ න්‍යාය පත්‍රය ගැන සාකච්ඡා කරනකොට සියලුම දේශපාලන පක්ෂ සහභාගී වෙන එක ඒක ඉවත් කරගත්තා. මම ඉදිරිපත් කරාට පස්සේ ඕඩර් පේපර්. ඔබ පළාත් සභා අමතිවරයා. ඔබ දැනගන්න ඕනේ කාගේ උමනාවට දිවත් උනේ. මගේ වගකීම නැත්තේ මේ සභානායක සහ දේශපාලන පක්ෂවල මගේ වගකීම තියෙන්නේ එය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන එක. ඔබේ ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරලා පාර්ලිමේන්තුව තුල 3/2 ඡන්දයකට ඒ මගේ වගකීමක් නෙවෙයි. ඉතින් ගරු ඇමතිතුමනි, ඒ කියන්නේ එතනින් එහාට මේ රටේ පළාත් සභා ඡන්දයක් නැහැ නේ ඔය කියන විදිහට. මෙතන සුදේව, මම කරුණු පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔබතුමාගේ කාලයක් ගන්න. ඔව්. පනත හැටියට මට තියෙන්නේ ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. මම ඉදිරිපත් කරලා ඒක ඕඩර් පේපර් එකේ ප්ලේස් කරා. ඒක print එකේ තියෙනවා. ඊට පස්සේ සියලුම දේශපාලන පක්ෂ සාකච්ඡා කරලා ඒ වාර්තාවේ ප්‍රශ්න තියෙනවා කියලා ඒ සම්බන්ධයෙන් පුලිල් කතිකාවකට යා යුතුයි කියලා ඒක ඕඩර් පේපර් එකේ ඉවත් කරා. ඒක තමයි යථාර්ථය. දැන් ඇමතිතුමනි, අපි එහෙනම් ඒ පක්ෂවල අය කතා කරන කාරණාත් එක්ක අපි මෙතනින් එහාට සාකච්ඡා කරමු. මොකද ඔබතුමා කියන්නේ ඔබතුමාගේ කාර්යය කරලා පාර්ලිමේන්තුවට බාර දෙලා කිසිම දේශපාලන පක්ෂයක්. ඔබතුමා දන්නවනේ පළාත් පාලන ඡන්දෙදී මට ඇඟිල්ල දික් කරා කියලා. අද වෙනකන් කිසිම දේශපාලන පක්ෂයක් කියලා නැහැ පළාත් සභා ඡන්දය පරක්කු කරන්නේ පළාත් සභා පළාත් පාලන ඇමති කියන එක. ඒ තුලින්ම සනාථ වෙනවා ලේසිම ඇඟිල්ල දික් කරන්නේ මටට. මැතිවරණ කොමසාරිස් හෝ දේශපාලන පක්ෂයක් මට ඇඟිල්ල දික් කරන්නේ නැත්තේ
පනත අනුව මගේ ක්‍රියාපටිපාටය මං හරියෙන් හරියෙන් කරපු හරියාකාරව කරපු නිසා ඔබතුමා තමයි දැන් සුදේව අද මට ඇඟිල්ල දික් කරන්නේ ඕනම දේශපාලන කතාවක පළාත් සභා පළාත්පාල ඇමතිතුමාට ඇඟිල්ල දික් කරලා නැහැ පළාත් සභා ඡන්දේ කල් දානවා කියන එක. හොඳයි දැන් ඔබ නියෝජනය කරන ওই පාර්ලිමේන්තුවේ අගමැතිවරයා කිව්වා මාර්තු 30කට පෙර මේ ඡන්දේ පවත්වනවා කියලා මීට කලින්. එතකොට එහෙම කියලා අගමැතිතුමා දැනුවත්වද මේ ඕඩර් පේපර් එක ඉවත් කරලා? සියලුම දේශපාලන පක්ෂ දැනුවත් කරන තමයි ඒ සිදුවුනේ. සුදේව මම මේ පක්ෂ නායකයන්ගේ රැස්වීම වල මම සහභාගී වෙන්නේ නැහැ සුදේව. මම දන්නේ නැහැ කවුද හිටියේ කවුද හිටියේ නැත්තේ කියන එක. හැබැයි සියලුම දේශපාලන පක්ෂවල පක්ෂ නායකයන් සහභාගී වෙන රැස්වීමක තමයි ඒ ඕඩර් පේපර් එක ඉවත් කරේ. මට මේ ඒ රැස්වීමට යන්න මට කිසිම නෛතික අයිතියක් නැහැ. මම පක්ෂ නායකයෙක් නෙමෙයි. මටත් පුළුවන් පොඩි මුස්ලිම් පක්ෂයක් දාලා නායකයෙක් වෙන්න. හැබැයි මම ජාතික දේශපාලන අනුගමනය කරන නිසා උයි මට ජාතිවාදී දේශපාලනය මට කරන්න බෑ සුදේව. හොඳයි අපි එකින් එකට මේ ගැන සාකච්ඡා කරමු. ප්‍රථමයෙන්ම උදේ ගම්මන්පිල මහතා මේ සම්බන්ධයෙන් යම් කාරණයක් මතු කරනවා. අපි එතුමා කියන කාරණේ බලමු. මැතිවරණයේ අලුත් ක්‍රමයට පවත්වනවා නම් මේ වන විට සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. වාර්තාව හදලා මාස 4ක් වෙනවා. අද වෙනතුරු මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. පරණ ක්‍රමයට මැතිවරණයේ පවත්වනවා නම් හරිම සරලයි. දෙසැම්බර් වෙනකම් බලන් ඉන්න දෙයක් නැහැ. වගන්ති 3ක 50ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමණයි තිබෙන්නේ. පරණ ක්‍රමයටවත් අලුත් ක්‍රමයටවත් මැතිවරණයේ පැවැත්වීමට ආණ්ඩුවේ සූදානමක් නැහැ. ආණ්ඩුව පළාත් සභා මැති වරණේ කල් දාන්න හේතු දෙකක් තියෙනවා. පුංචි ඡන්දයක් පවත්වලා ආණ්ඩුවට මූණ පාණ්ඩ වෙච්ච බරපතල ඛේද වාචකය යලි සිදුවීම වළක්වා ගැනීම. ඒ වගේම ආණ්ඩුවේ ඇමතිවරු 16 දෙනෙක් විපක්ෂයේ වාඩි වුණා. පළාත් සභා ඡන්දයක් පවත්වනවා කියන්නේ අර ඡන්දෙටත් වඩා අන්ත පරාජයක් අත් වෙනවා. මේ අර්බුද ටික මීට වඩා තීව්‍ර වෙලා යලි මතු වෙනවා කියන එකයි. පළාත් සභා මැතිවරණයක් පැවතුනොත් තාම පැහැදිලි පළාත් සභා 9න් 7ක් පොහොට්ටුව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. එතකොට ජනාධිපතිවරණයට පොහොට්ටුව යන්නේ දැවැන්ත පළාත් සභා ජාලයක ශක්තියත් ජනාධිපතිවරණ ප්‍රචාරක ක්‍රියාවලිය තුල පාවිච්චි කිරීමේ හැකියාවත් තියාගෙන. ජනාධිපතිවරණය පවත්ව වනතුරු පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නැයි කියන එකයි ආණ්ඩුවේ ස්ථාවරය ආණ්ඩුව රට කියන්නේ බොරුයි කියන එක අපි ඊටාම් වක්කීමෙන් ප්‍රකාශ කරනවා. එතුමා මතු කරපු කාරණාවල මං අවසානයට එනවා. ඒ කියන්නේ එතුමා කියන්නේ ජනාධිපතිවරණය පවත්වනතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ. ඒකට හේතු හොයන්න ඔබතුමාලා හදන කතාවද මේ? එතකොට ඔබතුමා කියන මම මගේ වැඩේ කරලා තියෙන්නේ. අර පැත්තෙන් අර ගොල්ලෝ අර හිමයි ඉන්නේ. මට කරන්න දෙයක් නැහැ. සුදේව විපක්ෂයේ නෝට මොනවාරි කියනවනේ. ඉතින් නිශ්චිත දිනයට ඡන්දෙ තියන්න බැරි වුණා. හරිද? ඒට යම් යම් ඉන්න සුදේවද සබර්ගමෝ සහ නැගෙනහිර කාලයේ කුතුනේ 2017 සැප්තැම්බර් මාසේ. එතකොට මේ අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට මධ්‍යම වයඹ සහ උතුරු කියන පළාත් සභාවල කාලය ඉක්ුත් වෙනවා. පළාත් සභා 9න් 6ක කාලය මේ අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට ඉක්ුත් වෙනවා. පිළිගන්නවා. සුදේව අපි අලුත් මේ අපි දූෂිත මනාප ක්‍රමයේ යටතේ ඡන්දයක් තියෙන එක නොසුදුසුයි කියන එක රට පිළිගන්නවා. අදත් සමහර පක්ෂ හදන්නේ පරණ ක්‍රමයට යන්නේ එක. මම නම් කියන්නේ ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ජනාධිපතිවරණයේ දුන් පොරොන්දු පරිදි කිසිසේත්ම දූෂිත මනාප ක්‍රමයට යන්න බෑ. අපි 3-2 සම්මත කරා 50ක්. ඒකෙදි දෙමළ සන්ධානයයි ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දෙ දුන්නා රටට ප්‍රගතිශීලී ඡන්ද ක්‍රමයක් අවශ්‍යයි කියලා. ඒ ප්‍රගතිශීලී ඡන්ද ක්‍රමයේදී සීමා නිර්ණය යම් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නයේ උඩ පක්ෂනායකයන් තීන්දුවක් දැත්තා මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාදාමයක් අවශ්‍යයි කියලා. ඒ නිසා මම පිළිගන්නවා ප්‍රමාදයක් තියෙනවා කියන්නේ. පළාත් පාලන මැතිවරණයේ කොච්චර කාලයක් ප්‍රමාද වුණාද? අවුරුදු දෙකක්. එතකොට පළාත් සභා මැතිවරණයේ කොච්චර කාලයක් ප්‍රමාද කරන්නටද ඔබට තියෙන වගකීම? මට වගකීම මේ පළාත් පාලන ඡන්දේ සම්බන්ධයෙන් මට ඍජු වගකීමක් තිබ්බා. පළාත් සභා ඡන්දේ මගේ වගකීම මං ඉෂ්ට කළා ඉවරයි. දැන් මෙතන ආණ්ඩුව ගැන කතා කරන්නේ සුදේව. ආණ්ඩුව කියන එක කවුරුත් වෙන්න පුළුවන්. මගේ වැරද්දන් ඔබ හිතනවා මගේ මිත්‍ර උදයගම්මන්පෙළ කියන්නේ මේ පළාත් සභා පළාත් කලින් කරීපු කතාව සුදීම මොනවද කිව්වේ? පළාත් පාලන ඇමතිතුමා ආණ්ඩුව නිසා ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් නිසා ඡන්දෙ තියන්නේ නැහැ කියලා.
මෙතුමගේ කතාවේ මට ඇඟිල්ල දික් කරා. හැබැයි දැන් මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරුම කියනවා සාම මේක පනතින වර්තාව ඇවිල්ලා නැහැ පාර්ලිමේන්තුවට. මේ ඕනෑම මන්ත්‍රීවරු ඕනෑකමක් තිබ්බනම් මේ ක්‍රමවේදය ඉස්සරහට ගෙනියන්න පාර්ලිමේන්තුවේ කතා කරලා අනිකුත් දේශපාලන පක්ෂයට ප්‍රෙෂර් කරලා මේ ක්‍රම මේ ඉස්සරහට යන්න පුළුවන්. මම කියන්නේ මේකයි සුදේ. මේ වගකීම තියෙන්නේ 225ට දෙනාටම. ඔබතුමා කියන්නේ දැන් පහුගිය පළාත් පාලන මැතිවරණයේ කාලේදී ඔය ප්‍රෙෂර් කිරීම තිබ්බේ නැද්ද? මෙච්චර කල් ගියේ. ප්‍රෙෂර් කිරීම මම නම් ප්‍රෙෂර් වලට අටුවා තියෙනවා. මම හරි දේ කරා. ඔබතුමා කිව්වා පක්ෂ නෑ මම කියන්නේ මේ මේකනේ වගකීම. ප්‍රෙෂර් කරනවා නම් පළාත් පාලන ඡන්දෙදී ප්‍රෙෂර් කරන්න පුළුවන් මට විතරයි. ඔව්. ඒක කරා හැබැයි වෙලාවට තිබ්බේ නැහැ. හැබැයි නෑ මං අන්තිමට සියලු දේශපාලන පක්ෂ වටමේසයක වාඩි වෙලා මේ ඒ බැසිල් රාජපක්ෂගේ පනත සංශෝධනය කරා. මුලින්ම එක පක්ෂයක්වත් උනන්දුවක් ගත්තේ නැහැ. හැබැයි ඒ සංශෝධන තුළ ප්‍රශ්නයක් වුණා කියනක ඔබ දැන් පිළිගන්නේ නැද්ද තා? මෙතන ඕනෑම ක්‍රමයක ප්‍රශ්න තියෙනවානේ. කේවල් ක්‍රමයේ ප්‍රශ්නයක් නිසානේ අපේ සමානුපාතික ක්‍රමයේ කියලා. සමානුපාතික ක්‍රමයෙන් මිශ්‍ර ක්‍රමයකට ගියා. දැන් මිශ්‍ර ක්‍රමයේ ප්‍රශ්න තියෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ මත තියෙනවා. රවි ෆකීම් අමාත්‍යවරයා මෙන්න වැනි ප්‍රකාශයක් කරනවා. චන්ද කොමසාරිස් තුමා දැන් තැන් තැන් වල කී කී යනවා. එතුමා කොහොම හරි චන්ද තියෙනවායි කියලා. දැනට මේ සීමා නිර්ණය කරලා තියෙන එකත් මහා මගඩියක්. අවුල් ජාලාවක්. නමුත් මේ පළාත් පාලන ඇමතිතුමා එක එක කතා දොඩවනවා. එතුමා දොඩවුවාට ඒවා හරියන්නේ නැහැ. පළාත් පාලන ඇමතිතුමා කියන විදිහට නම් මේ පළාත් සභා මැතිවරණේ තියන්න බෑ. නිකන් ජාතික ලැයිස්තුවේ පත් වෙච්ච මන්ත්‍රීවරුන්ට දැනෙන්නේ නැහැ මේක. මේ පිනට ජාතික ලැයිස්තුව ඇවිල්ලා අපිට දොස් කියනවා. එහෙම මනාප ක්‍රමයට යන්න බෑලු. ඒ ඔක්කොම උප්පර වැටි මේ මැතිවරණ කල්දමා ගන්න. මැතිවරණ මූණ දෙන්න බය අපි හඳුන්නේ. බය හින්දා කියනෝ නෑ නෑ අපිට මේ අලුත් ක්‍රමයට තමයි යන්න ඕන. පරණ ක්‍රම නැවත අපි ගේන්න බෑ. එහෙම කරාම නම් මනාප ක්‍රමයේ අපි ඉවත් කරන්න දුන්න පොරොන්දුව කඩ වෙන ඕනතරම් පොරොන්දු කඩ කරලා ඉවරයි. දැන් ඉතින් කතා කරන පොරොන්දු කඩ කරන්න බැරි. නිශ්චිත මැතිවරණ ප්‍රතිඵලය කවුද ආණ්ඩු බලය ගන්නෙ නැත්නම් ආණ්ඩු බලය කාටද අහිමි වෙන්නේ කියන එක අපිට දැනගන්න පුළුවන් විදිහේ මැතිවරණයක් වෙන්ටු. මැතිවරණ සංශෝධන ගැන කියන්න බෑ. තියෙන මේ සීමා නිර්ණයත් එක්ක අපි මැතිවරණ යන්න ඕනේ කියලා කියන මේ පළාත් පාලන ඇමතිවරයාට අපි කියන්නේ මේ පොඩාව අත්හැරින්න උප්පර වැටි කියන අපි හොඳටම දන්නවා. ඉස්සෙක් ජාතික පක්ෂ නායකතුමත් අපිට කියලා තියෙනවා අලුත් ක්‍රමයට නම් මැතිවරණ යන්න බෑ. අපි පරණ ක්‍රමයට ඒ සම්මත කරගෙන යන්න පුළුවන් කියන එක මම අවධාරණය කරනවා. එතුමාට මම අභියෝග කරනවා පුළුවන් නම් ඔබතුමා කියන හැටියට මේ අවුරුද්ද නිමවීමට කලින් මැතිවරණ තියන්න. ඔබතුමා කිව්වනේ මේ ඔබතුමාට කවුරුවත් අභියෝග කරන්නේ නැහැ පළාත් සභා සම්බන්ධයෙන් කියලා. රවුෆ් හකීම් අමාත්‍යවරයා ඍජුව ඔබට අභියෝග කරනවා. සුදේව රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ දේශපාලන ගැන අපි ඔක්කොම දන්නවනේ. 2015 දී මම මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කරනකොට එතුමා අම්පාරට ගිහිල්ලා ඉල්ලුම් කෙනානේ. ඒ වගේම සුදේව මම ඔබ ඒ කියන කාරණේ නෑ මම එතුමාගේ දේශපාලන ගැන කියන්නම් රයිට්. මේ මිශ්‍රකම යටතේ මේ පොඩි පොඩි පක්ෂ තියෙනවානේ සුළු වෙනම තර්ක කරා නම් ඒගොල්ලන් මේ ඒ පක්ෂවලට ආසන හිමි වෙන්නේ සමානුපාතික ක්‍රමය අනුව ලැබෙන ඡන්ද ප්‍රමාණය අනුව. හැබැයි මේ පක්ෂ සුළු ජාතික නියෝජනය කරන සමහර පක්ෂ ජාතික පක්ෂල ෆුඩ් බෝඩ් එක නැගලා ඒගොල්ලන්ගේ ජාතිය ගැන කතා කරලා ඒ ජාතිය විකුණලා මනාප අරගෙන ඒගොල්ලන් වැඩි ආසන සංඛ්‍යාවක් മന്ത്രി සංඛ්‍යාවක් දිනාගෙන උත්සාහයක් දරනවා. ඒ ප්‍රෝඩාවට මේ ක්‍රමයෙන් කරන්න බෑ. මම සුදේව මුස්ලිම් ජාතිකයෙක් වෙන්න පුළුවන්. මට රට ලොකුයි. හැබැයි මේ උදවිය බලන්නේ මම මේක දිගින් දිගට කතා කරලා තියෙනවා. මේ ෆුට්බෝඩ් වල නැගලා රයිට් මනාප ලබාගෙන තමන්ගේ മന്ത്രി සංඛ්‍යාව වැඩි ප්‍රමාණයක් කරලා අන්තිමට නොඑක් දේවල් වලට කේවල් කරන දේශපාලනය කරන්න බෑ මේ මිශ්‍ර ක්‍රමයෙන්. සමානුපාතික ක්‍රමේදී කරානේ නැට්ට හරන විදියට නෙමෙයි බල්ල නටන්න ඕනේ. බල්ල හරන විදියට තමයි නැට්ට නටන්නේ. හැබැයි ඔබ ඔය කියන මේ මිශ්‍ර ක්‍රමයේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තුල අපි දැක්කා කේවල් කිරීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. හැබැයි සභා නගර සභා පිටවන්න කියලා මොකද්ද සිද්ධ වෙන්නේ? ගමට වග කියන මන්ත්‍රීවරයෙක් බිහි කරා. මං සුබදායක කරුණ ඉදිරිපත් කරන්නද? අපි 125ක කාන්තා නියෝජනයක් අපි කාන්තා නායකයෙක් බිහි කරපු රටක්. ඒ කරාට පස්සේ දිගින් දිගටම අපේ දේශපාලන ශාස්ත්‍රයේ කාන්තා නියෝජනයේ අඩු පිරිහීමක්ට ලක් වුණා. මේ පළාත් පාලන ඡන්ද ක්‍රමයේ යටතේ අපි 125 කාන්තාවන් ඇති කරා. ගමට වග කියන මන්ත්‍රීවරයෙක් බිහි කරා. ඒ වගේම මිශ්‍ර ක්‍රමයක් යටතේ සුළු පක්ෂවලට අවස්ථාවක් ලැබුණා ඒගොල්ලන්ගේ නියෝජනයක් නැති කරන්න. අවුල් තියෙනවා.
හැබැයි මේක සුදේ හුඟක් පැෆ්‍රල් කැෆේ වෙන සංවිධායක කියන්නේ පරණ ක්‍රමයට යන්න එපා මේ ක්‍රමයේ සුබ ජනතාවත් කියන්නේ සාමකාමි ඡන්දයක් නෙමෙයිද ඉතිහාසයේ සාමකාමීව ඡන්දේ මේ පළත්පාන ඡන්දේ ජනතාවට ඡන්දයක් තියනවද කියන එකවත් තේරුන්නේ නැහැ ඇයි පක්ෂය අතුලින් මනාප පොරයෙන් තමයි මිනිමරුම් වැඩිපුර මේ රටේ ඇති වෙන්නේ අපට රටක් හැටියට ජනාධිපතිතුමා සහ අගමැතිතුමාට වකිමත් තියෙනවා මේ ක්‍රමය ආරක්ෂා කරන්න හේතුව ජනාධිපතිවරණෙදි කිව්වා මම ගමට වග කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැබැයි මේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව ජනාධිපතිවරයා විවේචනය කරා ග්‍රාමාත්‍යවරයා විවේචනය කරා ජනාධිපතිතුමා මට උපදෙස් දුන්නා තියෙන mantri සංඛ්‍යාව එන ඡන්දෙදී අඩු කරන්න කියලා ඒ නිසා අපි බලන්නේ මේ කොට්ටාෂ ප්‍රමාණය අඩු කළා mantri සංඛ්‍යාව අඩු කරන්න හැබැයි මේ රවුෆ් හකීම් මැතිතුමා වගේ උදවිය රයිට් ඒගොල්ලන්ගේ කේවල් කිරීමේ ශක්තිය අඩුවේ කියන බයෙන් තමයි කියන්නේ මේ ක්‍රමේ එපා කියලා. රටට කැක්කුමක් තියෙන දේශපාලනීය සුදේව මගේ අදහසක් තියෙනවා අස්කිරිය සහ මල්වත්ත මහනායක හඳුරට ගිහිල්ලා මේ ක්‍රමය පැහැදිලි කළා. මගේ දේශපාලන ගමනේ මට තියෙන දැන් තියෙන අභියෝගේ මොනා කරත් මේ රට දූෂිත මනාප ක්‍රමයට යෑම ගමලක් මන්ත්‍රීතුමනි අපි එකගයි ඒ තර්ක කරන්නේ නැහැ ගමට වග කියන ප්‍රදේශයට වග කියන මන්ත්‍රීවරයෙක් කියන කාරණේට එකගයි මනාප පොරයක් නැහැ කියන කාරණේට එකගයි නමුත් මේ සියල්ල මත මැතිවර්ණ කල් දැමීම කියන කාරණේ කොහොමද කියන්නේ මැතිවර්ණ කල් මේ සීමා නිර්ණය මම සභාගත කරා මේ සීමා නිර්ණ වාර්තාව හදනකොට මේ කොමිටුව පුලුල් කතිකාවකට ගියා නම් සුදේව අපි මේ ප්‍රශ්නෙට මතුවේ නැහැ මේ සියලු දෙනාම කියන්නේ මේ ඡන්ද ක්‍රමය අල්ලගන්න කියන්නේ තව දෙයක් තියෙනවා පළාත් පාලන ඡන්දෙන්නේ ඒගොල්ලන්ට හරි පංගුවක් ලැබුණ නැහැ කියලා සමහර හිතනවා අනිත් ක්‍රමයකට ගියා නම් අපේ පංගුව වැඩි කරන්න පුළුවන් කියලා මම හොඳ උදාහරණයක් කියන්න පළාත් පාලන බල ප්‍රදේශයක ප්‍රසිද්ධ චරිතයක් දැම්මනම් මනාප ඒ පුද්ගලගේ මනාප ප්‍රමාණය වැඩි වෙනවා ඒ තුලින් ඒ පක්ෂයට ලැබෙන ආස ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් ඒක මේ මිශ්‍ර ක්‍රම යටතේ කරන්න බෑ ඒ නිසා තමයි දැන් මෙතන බලන්නේ සමානුපාතික ක්‍රම යටතේ තියෙන සියලුම ඡන්දකදී සම්මුඛ පරීක්ෂණ වලට යනකොට ජනතා විමුක්ති පෙරමුණ හැර අහන්න පළවෙනි ප්‍රශ්නේ මොනවද සුදේව සල්ලි තියනවද ඡන්දේ කරන්න ඒ යුගයෙන් අපි ඈත් වෙලා තිනවා මේ ක්‍රමය තුලින් ගමේ වැදගත් උදවිය ඇවිල්ලා තියෙනවා උගත් උදවිය ඇවිල්ලා තියෙනවා මම පොඩි අතුරු ප්‍රශ්නයක් අහන ඔය කාරණාවට අමතරව පළාත් සභා මැතිවරණයේ ඉක්මන් වුණොත් පක්ෂයේ සෝදාපාලුවක් සිදු වෙන්න පුළුවන් කියලා කතාවක් ගිහිලා තියෙනවද ඕන තැනක ප්‍රශ්න තියෙනවනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න බෑ මහින්ද රාජපක්ෂ මැතිතුමාව කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ සෙළුම් දොරක් වගේ මිනිස්සු එනවා යනවා මම අදත් කියන්නම් ගිය මිනිස්සු විනාශ වෙනවා මිසක් පක්ෂය විනාශ කරන්න බෑ පංචබල භාවයේ බීමු මේ පක්ෂයේ ඕන දෙයක් කියන්න පුළුවන් අපේ ඕන දෙයක් කියන්න පුළුවන් හරිද හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න බෑ ඒ වගේම දැන් පළාත් පාලන ඡන්දේ ප්‍රතිඵල දිහා බලනකොට කිසිම දේශපාලන පක්ෂයකට ජනාධිපති වර්ණයක් දිනන්න බෑ කියන එක ඒ පක්ෂ ලැබුණු ඡන්ද ප්‍රමාණයෙන් තක්සේරු වෙනවා ඒ නිසා අපි ඒ යථාර්ථවාදීව හිතන්න ඕනේ. හුඟක් අය කෑ කරලා අපි මෙච්චර ඡන්ද ලැබුණා. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර ලබා ගන්නාට ඡන්ද ගැන කැක්කුමක් ඇති වෙන්නෙම නැද්ද? මම ජාතික ලැයිස්තුවෙන් ආවේ මම දෙපාරක් ඡන්ද ඉල්ලලා දුන්නා. මම මේ රටේ ඉතිහාසයේ මහනුවර දිස්ත්‍රික්කයේ සුළු ජාතියෙක් හැටියට සම්දානෙන් දිනපු එකම mantri. අවුරුදු 50කට අනේ මරික්කා දින්නා හැබැයි එයා තරග කරේ කේවල් මට මේ ඔබතුමා ජාතික ලයිස්තුවකට මට ජනාධිපතිතුමා විශේෂ වගකීම් පැවරුවා ගිය මහමැතිවරණ ඒ නිසා තමයි මම ඡන්දයක් දිනන්න මම ඡන්දයක් ඉල්ලන්න මට කිසිම බයක් නැහැ හැබැයි අතිගරු ජනාධිපතිතුමා හිතුවා ඒ ඡන්ද කාලෙදි මට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා ජාතික ලයිස්තුවෙන් හැබැයි ඔබට දැන් රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ චෝදනාව විතරක් නෙමෙයි ඔබේ ආණ්ඩු පක්ෂයේ තවත් බොහෝ අයගෙන් චෝදනාව ඔබට එනවා මනෝ ගණේෂන් අමාත්‍යවරයාත් මෙවැනි ප්‍රකාශයක් කියනවා
එතුමගේ ඒ කියන ක්‍රමවේදය කෙසේ වෙතත් එතුමා කියන්නේ සත්‍ය නේද? දැන් මේ කියන කාරණේම එල්බගෙන ඉඳලා මැතිවරණයේ කල් දැමීම තුළ ජනතාවගේ තියෙන අයිතියයි නැති වෙන්නේ. සුදේව ඒ උදවිය සත්භාවයෙන් ඒගොල්ලන්ගේ චේතනාව මනාප ක්‍රමයට යන්නේකද නැත්තම් මේ ඡන්දේ කල්ලි අනික ප්‍රශ්නයක්ද? හේතුව මේ දේශපාලන පක්ෂ දෙකම තනියම තරඟ කරන්නේ නැහැ සුදේව. දැන් මේ දේශපාලන දෙක පක්ෂ දෙකම ජාතික පක්ෂවල ෆුට්බෝඩ් එක නැගලා ඒගොල්ලන්ගේ ජාතිය පදනම් කරගෙන යම් ඡන්ද පදනමක් ලබාගෙන මනාප පොරේ තමන්ගේ ජාතියේ අපේක්ෂකයේ දාලා මනාප වැඩි කරගලා ඒගොල්ලන්ගේ മന്ത്രി ධූර වැඩි කරන එක තමයි යථාර්ථවාදීව කනගාටුවෙන්වත් මම ප්‍රකාශ කරන්න සිදුවන්නේ. සමහර අය කියන්න පුළුවන් මම මුස්ලිම් ජාතියෙක් වෙලා මම මේ කතා කරේ. හැබැයි මම මුලින්ම ලාංකිකයෙක් සුදේ. ඔබතුමා නොකිය කියන්නේ මේ මෙතිවරණ ක්‍රමයේ හරහා සුළු පක්ෂවලට යම්කිසි අවාසියක් සිදු වෙනා කියන කාරණේ නේද? මේ ඉතින් මනාප ක්‍රමයේනේ වාසිදායක. ඒ කියන්නේ තනියම තරඟ කරන්න බැරි මිනිහට ජාතික පක්ෂයේ ෆුට්බෝඩ් එක නැගලා තමන්ගේ ජාතියට ඡන්ද දීලා මනාප අනිත් අයට වඩා හොඳ උදාහරණයක් දෙන්නම් සුදේව. 2010 මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ මන්ත්‍රීවරු 4 දෙනයි. එතනදී මුස්ලිම් මන්ත්‍රීවරු 3 දෙනයි, සිංහල මන්ත්‍රීවරු 1 කෙනයි. හැබැයි එතන ලැබුණු ඡන්ද ප්‍රමාණය දිහා බලනකොට යම් ප්‍රශ්නයක් තියෙනවා. නියෝජනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. එනිසා අපි සුදේව රටට ආදරය කරන්න ඕනේ. මම මේ කියන්නේ මේකයි, මේ අපි යටි චේතනාවෙන් ප්‍රකාශ කරන එක වැරදි. දැන් මට ඔබ කියන්න මේ අය ප්‍රකාශ කරන්නේ ජාතිකත්වය මත පදනම් කරගෙන ඔවුන් පිළිබඳව ආත්මාර්ථකාමයෙන් ඔවුන් කරන ප්‍රකාශ කියලාද ඔබ කියන්නේ? කෙලිම කියන්නේ මම කියන්නේ තමන්ගේ දේශපාලන පක්ෂය තමන් ජාතියක් නියෝජනය කරන නිසා ඒ ජාතිය තුලින් ඒගොල්ලන්ගේ මනාප ප්‍රමාණය වැඩි කරගෙන ජාතික පක්ෂයේ ෆුට්බෝඩ් එක නැගලා ඒ മന്ത്രി ධූර වැඩි කිරීමේ චේතනාව හැර තනියෙන් තරඟ කළා ඒගොල්ලන් മന്ത്രി ධූර රැස් කිරීමේ චේතනාවක් නැහැ. අපි බලමු ඔවුන් විතරද මේ ඉල්ලීම කරන්න කියලා. ඔබේ පක්ෂිනුත් ඒ ඉල්ලීම වෙනවා. ඉසුර දේවප්‍රිය මහමිතුරය මෙන්න මෙහෙම කියනවා. පාලන පලසබා අමතුමා ඉන්න වෙලාව අපි කියන්නේ ඔබතුමා මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා විතරක් නෙමෙයි හිටපු ජනාධිපතිතුමාට බොහොම ලඟ ගනුදෙනු කරන අපේ ඉන්න ඇමතිවරේ බලත් පාලන මැතිවරණයේ අමීරි අධ්‍යක්ෂකීම් අපි වින්ද ජනාධිපතිතුමාගේවත් ගමේ ජනතාවගේවත් අරමුණ නෙමෙයි සිද්ධ වුනේ ඔබතුමාටත් පාලනය කරගන්න බැරි විදියට අන්තිමේදී බලත් පාලන නියෝජිතයන් සමිකයන් සංඛ්‍යාව 2-3 වැඩි වුණා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ බස්නාහිර පළාතේ මහ ඇමතිවරයා හැටියට මේ අලුත් විදියට මේ පලසබා පැතිවරණය පවත්වන්න එපා. පැතිවරණ රටතු අර නිර්මාණය වෙලා තියෙන රාජ්‍ය නෝඩ සංවිධානවල ඇතම් අයගේ ඕනෑපාකම් මත තමයි පැතිවරණ ක්‍රමය ඇවිල්ලා තියෙන්නේ. මේ ඉල්ලීමෙන්නේ ඔබේ පක්ෂයේ ඉසුරු දේවප්‍රිය කියන්නේ පළාත් සභාවේ මහමැති. ඒ වගේ පළාත් සභා ඡන්දයකට ඉදිරිපත් කරන අපේක්ෂකෙක් හැටුවට අනාගතයේ එතුමාට සිදු වෙනවා. ඒ නිසා මේ වගේ මෙතුමා වගේ ප්‍රසිද්ධ චරිතයකට මනාප ක්‍රමය තමයි වාසිදායක. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවක් කරන් තියෙනවා කිසිසේත්ම මනාප ක්‍රමයට යන්නේ නැහැ කියලා. එතකොට ඔහු මොකද්ද නියෝජනය කරන පක්ෂය? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතුමාගේ පුද්ගලික මතය. ඉතින් එතුමාගේ පක්ෂයක් තීන්දුවක් කරගත්තනම් පුද්ගලික මතය එළියට එන්නේ කොහොමද? නොඑක අවස්ථාවලා තියෙනවනේ. හැබැයි එතුමා
දැඩි චෝදනාවක් ඔබට එල්ල කරනවා. එතුමා ඔබතුමා එතුමාගේ කතාව පෙන්නවා වගේම එතුමාගේ කතාවෙන් පස්සේ මම ප්‍රකාශ කරනවා ඔබ මෙතන ඉන්නවා. ඔබ මෙතන ඉන්නවා. මම ඒ රැස්වීමේදී මම ප්‍රතිචාරයක් දක්වනවා. අපි ප්‍රවෘත්ති ප්‍රකාශයේදී ප්‍රතිචාර දෙකම එතනදී කිව්වා ශ්‍රී ලංකා නිදහස් මම එතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවක් කරන් තියෙනවා. මේ 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 කිසිසේත්ම මනාප ක්‍රමයට යන්නේ නැහැ කියන එක එතුමාට අවදානම් කරා. නමුත් එතුමාගේ කතාවේ අවසානයේ එතුමා චෝදනාවක් කරනවා. රාජ්‍ය නොවන සංවිධානවල උමනාව මත මෙවැනි ඡන්ද ක්‍රම ගේන්න එපා කියලා. ඉතින් මම එතුමා හිතන්නේ තිරා කැෆේ හා බෆ්‍රල් රයිට් වගකීම් සහිත රාජ්‍ය නොවන සංවිධානයක දෙක. ඉතින් මේකනේ කෙනෙකුට යම් ඡන්ද ක්‍රමේ මිදෙන්න ඕනේ නම් ඕන දෙයක් කියයි. එතුමා ඒ දේශ එතුමාට මම වැරද්ද එතුමාගේ දේශපාලන ගමන ගැන හිතනවානේ. දැන් මොනා ඔබත් ඔබේ දේශපාලන ගමන ගැන හිතනවා. ඔව් සඳහන් කිරීමක් කරනවා හිටපු ජනාධිපතිවරයා සමගින් ඔබ ළඟ තියෙන ගනුදෙනු. ඒ ඔබේ අනාගත දේශපාලන ගමනද? මම කිසිම කෙනෙක්ට මම මෛත්‍රී මෙතුමා ආවේ ජනවාරි 8ටින් පස්සේ. මං ආවේ ජනවාරි 8ට කලින්. ඒ නිසා මට කොච්චර මම මේ සම්බන්ධකම් තිබ්බත් මම ප්‍රති මම දේශපාලනය කරන්නේ සම්බන්ධකම් මත නෙවෙයි. මම කිසිම කෙනෙකුත් එක්ක අමනාප නැහැ. මගේ පුද්ගලික සම්බන්ධය දත් තියෙනවා අදත් තියෙනවා ජනාධිපතිතුමත් දන්නවා. හැබැයි මම ජනවාරියට කලින් බැස්සා. මං මගේ දේශපාලනකම් මේ පුද්ගලික සම්බන්ධකම් මත මම අපි ප්‍රතිපත්ති දේශපාලනය කරන්නේ. එතුමාට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි මම එදා ජනවාරි 8ට කලින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක දුමින්ද දිසානායකත් සහ මම තමයි ජනවාරි 8ට කලින් එතුමත් එක්ක බැස්සේ. එමතුනේ දැන් මේ ඔබතුමා නිර්මාණය කරන මැතිවරණ ක්‍රමයට දැන් පළාත් පාලන මැතිවරණ ක්‍රමයට මීට කලින් යම් සුළු පක්ෂවලින් චෝදනා එල්ල වුණා ඔවුන් විරුද්ධ වුණා. අන්තිමේ ඔබතුමාලට පාර්ලිමේන්තුවේ 3/2 බලය ලබා ගැනීම සඳහා ඔවුන්ගේ මතයට නැඹුරු වීමට සිදු වුණා. දැන් පළාත් සභා මැතිවරණ ඔබතුමාලා මේ නිර්මාණය කරන්නේ මැතිවරණ ක්‍රමයේ ඔවුන්ගේ විරෝධතාව මැද අවසානයේ ඔබතුමාලට 3/2 බලය ලබා ගැනීම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේදී මේ ප්‍රශ්න නැවත මතුවේ නේද? ඇති 3/2 සම්මත වෙලා ඉවරයිනේ. දැන් මෙතන මේ උදවිය සිවිල් කමිටු වාර්තා 3/2 සම්මත වුණේ නෑනේ. පළාත් පාලන සම්මත වුණා. 3/2ක් 3/2 සම්මත වුණේ නැත්නම් තව කමිටුවක් පත් කරන අගමැතිවරයාගේ ප්‍රධාන ඒ කමිටුවේ වාර්තාව ගැසට් කරන්න නෑ. අපිට ආසන්න උදාහරණයක් තියෙනවානේ. ආසන්න උදාහරණ පළාත් පාලන මැතිවරණයේ ඒ වාර්තාව සම්බන්ධයෙන් ආසන්න උදාහරණයක් තියෙනවා. අවසාන වශයෙන් සුළු පක්ෂ විසින් ඔබතුමන්ලව නැටෙව්වා කියන මතවාදය ගොඩනැගිලා තියෙනවා. සුදේව මේ සුළු පක්ෂ හතු ඒ මත තමයිනේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි වීම පළාත් පාලන ආයතනවල ප්‍රශ්නයක් ආවේ ඒ වගේ සමතුලිතතාවයේ බිඳියම මේ සියල්ල ඇති වුණේ. සුදේව මේ 3/2 ලබා ගන්දී රවුෆ් හකිම් මහත්මයා ඡන්දෙ දුන්නා. දැන් එතුමා මේ සීමා නිර්ණයනේ ප්‍රශ්නයක් කරගන්නේ මේ ක්‍රමය. මං හිතන්නේ එතුමා උගත් නීතිඥවරේ. දැන් අත ඉස්සුවේ වෙන වෙන හේතු මත කියනවා. මම කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අත උස්සන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ. එතුමා එවෙලේ 3/2 අත ඉස්සුවා. එතුමා අත ඉස්සුවේ නැත්තම් අපිට 3/2ක් නැහැ. මේ පනත සම්මත වෙන්නේ නැහැ. දැන් පනත සම්මත වුණාට පස්සේ කියනවා අපි එදා සම්මත අත ඉස්සුවේ යම් යම් පොරොන්දු නිසා ඒ පරක්‍රමයේ පළාත් පාලන ඡන්දයේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි අත සමහර ජාතිය සමාවත් ඉල්ලුවනේ පළාත් පාලන ඡන්ද ක්‍රමය ගැන පරක්‍රමයට යන්න ඕනේ කියන එක. ඒ නිසා මෙතනදී සුදේව අපි දේශපාලනය කරන්න ඕනේ වගකීමකින්. මේ ක්‍රමය ගැන විවේචනය කරන අය මේ ක්‍රමය ගැන හොයා බලලා තමයිනේ 3/2 ඡන්ද දුන්නේ. දැන් මේ ලැජ්ජ නැතුව මේ ක්‍රමය විවේචනය කරන උදවිය සුදේව මේ ක්‍රමයට අත ඉස්සුවා. අපි විරාමයකට යමු. මම ඔබට කාරණා දෙකක් කියනවා. ලයිට් කණු සහ මන්ත්‍රීකම්. කැමති විදිහට ඔබ ගලප ගන්න. අපි විරාමයට යනවා. සීමාවෙන් එහා දේශපාලනය. රටට ඔබට බොහොම සමීපව බලපාන කාරණා ගණනාවක් සම්බන්ධයෙන් අද සරගුණ දේශපාලන සංවාදයේ සාකච්ඡා කරමින් සිටින්නේ විශේෂයෙන්ම අපි මේ මනවිර සාකච්ඡා කරමින් සිටින්නේ පළාත් සභා මැතිවරණය සම්බන්ධව පළාත් සභා මැතිවරණය පිළිබඳව විවෘතව අපි විවිධ කාරණා සාකච්ඡා කරමින් සිටියා. අපි තවත් වීඩියෝ පටයක් බලමු. තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා මෙන්න මෙහෙම කියනවා. සංකුණ
නම් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පළාත් සභාව තිබ්බ රටේ එක දවසක. රටේම පළාත් සභා ටික හැකියතාක් එකම දවසකට තියන්න අවශ්‍ය වෙන විදිහට සකස් කරගෙන අපිට හැකි උපරිම ඉක්මනින් මේ පළාත් සභා ටික තියෙන්නේ. විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයේ කල්දාමී මේ වගකීම එක්සත් ජාතික පක්ෂයට ගන්න බෑ. මැතිවරණයේ කල්දමපු නිසා තමයි එක්සත් ජාතික පක්ෂයට පරාජයකට හේතුවක් වුණේ. විශේෂයෙන් අපිත් එක්ක ආණ්ඩු කරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පක්ෂය ඒගොල්ලෝ නිරන්තරයෙන්ම මැතිවරණ වලට බයෙන් මේ මැතිවරණ දවස ගානේ කල්දැම්. ජනාධිපතිවරණයේ දිනපු ගමන් මහමැතිවරණේ තිබ්බනම් වැඩි මන්ත්‍රීවරු පිරිසක් අපිට එන. මහමැතිවරණේ ඉවුරුණු සැනින් පළාත් පාලන මැතිවරණේ තිබ්බනම් ඔය පොහොට්ටුවේ කණ්ඩායම් මේ මැතිවරණේ ජයග්‍රහණය කරන්නේ නැහැ. ඉතින් බහුතරයක් අපිට දිනා ගන්න තිබුණා. මැතිවරණ කල්දැමීමෙන් අපි වාසියක් ලැබුවේ නැහැ. පරිප්පුව කෑවේ එක්සත් ජාතික පක්ෂය. සම්මුතිවාදී ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර කණ්ඩායම අනිත් හවුල්කාර කණ්ඩායමට කෙලින් මැගිල්ල දික් කරනවා. ඒගොල්ලෝ මැතිවරණ වලට බයයි. ඒගොල්ලෝ මැතිවරණ කල් දානවා කියලා. සුදීව මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා මේ කතාවට කලින් මම යම් දෙයක් කියන්න ඕනේ. 2015 තමන්ගේ පක්ෂයට දෙපාරක් තමන්ගේ අපේක්ෂකයක් ඉදිරිපත් කරන්න බැරි පක්ෂය. මුලින්ම සරත් ෆොන්සේක දාලා කෙලගත්තා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වුණේ නැත්තම් මේ අද දඟලන මන්ත්‍රීවරු ඇමතිවරු අද මන්ත්‍රීවරු ඇමති වෙන්නේ නැහැ කියන එක ඒ කට්ටිය පිළිගන්න ඕනේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නැත්තම් අර අද මේ ප්‍රකාශ කරපු එක්කෙනා අද මන්ත්‍රීවරයෙක් වෙන්නේ නැහැ කියන එකත් අපි පිළිගත්තා. හැබැයි ඒ ගන්න බෑනේ මැතිවරණ කල්දැන්නේ. ඉන්නකෝ මෙතුමා ඒ නිසා මෙතුමාගේ ප්‍රකාශය සම්මුතිවාදියක් ආණ්ඩුවක් කරනකොට කට තියෙන පළියට කෑ ගහන්න හොඳ නැහැ. එනිසා මම මුලින්ම කනගාටුව ප්‍රකාශ කරනවා අපි සම්මුතිවාදියක් ආණ්ඩුවක් කරනකොට එකට කරන්න ඕනේ. ඒ වගේම මේ කල්දැමීම ආණ්ඩුව තමයි තීන්දුව කරන්නේ කවදද චලනේ තියෙන්නේ කියලා. ආණ්ඩුවේ හවුල්කාරයෙක් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇඟට දාන්න බෑ. ඒක පදනම් රහිතයි. දැන් මේ ආණ්ඩුවේ හොඳ හෝ නරක වලට අපි ගුටි කණ්ඩ වෙනවනේ. අපිට කියන්න බෑ මේ එක්සත් ජාතික පක්ෂයේ වැඩක් ආණ්ඩුවක් කරන එකට කරන්න ඕනේ. ඒ නිසා මං හිතන්නේ මේ මානසිකත්වයෙන් මුලින්ම මිදෙන්න ඕනේ මේ රජයේ ඉදිරියට ගෙනියන්න ඕන. ඒක තමයි පළවෙනි දේ. දෙවෙනි දේ මෙතුමා ප්‍රකාශ කරන්නේ තරුණ මන්ත්‍රීවරුන්ට දේශපාලන වේදිකාවක් හොයනවානේ. ඒ නිසා එතුමා මේ ප්‍රකාශයක් කරන්න ඇති. හැබැයි හරයාත්මක බලමුකෝ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ සම්දිකල් දාන්න බෑ තනියම. ආණ්ඩුවක් හැටියට අපි තීන්දුව తీරන එක දැන් මේ සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවක් හැටියට අපි ගන්න ඕනේ තීන්දුව. ආණ්ඩුව එක කරනකොට හොඳ නරක සියල්ලක්ම ආණ්ඩුවේ ඉන්න සියලුම ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ඒ වගකීම දරන්න සිදුවෙනවා. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යරයා වෙන පක්ෂකෙන් හිටියා නම් ඒ ඡන්ද දෙකල් ඇයිද? මම හිතන්නේ මේ පළාත් සභා පළාත් පාලන ඇමතිතුමා පළාත් සභා ඡන්දෙදී එතුමාගේ කාර්යය කරා හරියට කරා කියන එක ඒ නිසා තමයි මේ උදවිය පළාත් සභා පළාත් පාලන ඇමතිතුමා කල් දානවා කියලා ප්‍රකාශ කළා. ඡන්ද තියෙන එකේ කියන කාරණාවේදී ප්‍රධාන ලෙසම උපයෝගී වෙන්නේ උවමනාව කියන කාරණා. උවමනාවක් තියෙනු රජයට. මම හිතන්නේ මේකනේ ආදුනික මන්ත්‍රීවරුන්ට රජයේ යාන්ත්‍රයට හරියට තේරුම් ගන්න ඕනේනේ. කෙනෙක්ගේ ඇඟ වෙන කෙනෙක්ගේ ඇඟට පටවලා බේරෙන්න බෑ කියන එක අපිත් ආදුනික මන්ත්‍රීවරු හැටියට අපිට යම් යම් ප්‍රකාශවලදී අපට වැරදුනා. ඒ නිසා මෙතුමා යම් කාලයක් කාල පරාසයක් තුළ එතුමා ආණ්ඩුවේ ආන්තරයේ ඉන්නකොට එක්කෙනෙකුගේ පිටට දාලා බේරෙන්න බෑ කියන එක එතුමා දැනගතියි. නමුත් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයක මන්ත්‍රීවරයෙක් චෝදනා කරන්නේ ඡන්දවලට බය කල් දාන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියලා. ඒක හොඳටම කරන්න පුළුවන් කෙනා ෆයිස මුස්තාෆා කියලා රටහම්ම මතයක් ගිහිල්ලා තියෙන්නේ. එහෙම කියන්නේ ඒක හරි අසාධාරණයි. මං අහන්නේ මතයක් ගිහිල්ලා තියෙන්නේ කියලා. හැබැයි එහෙම මතයන්ද නොඑක් අය නොඑක් මේකනේ පළාත් සභා පළාත් පාලන ඇමති ගම මම දරන්නේ. ඒ නිසා ඒ ලේබල් එක බල්ලා මට ඇඟිල්ල දික් කරන්න ලේසි. හැබැයි මම වගකීමකින් කරනවා. මාව විශ්වාස කරන උදවිය ඉන්නවා. අපි ගැන යම් විශ්වාසයක් මම කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කරලත් නැහැ කරන්නෙත් නැහැ. ඒ නිසා මේ පළාත් සභා ඡන්දේ කල් දාන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්ට්‍රැක්ට් එකක් බාර දීලා නැහැ මට මේ ඡන්දේ කල් දාන්න. ඒ වගේම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ වගකීමක් මේක ජනාධිපතිතුමාගේ වගකීමක් නෙවෙයි. මේ ක්‍රියාදාමයේ වගකීම පාර්ලිමේන්තුවට. ඒ නිසා මේ කවදද පළාත් සභා පළාත් සභා ඡන්දේ තීන්දුව කරන එක ඒ පනත හැටියට පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයක් හැටියට තමයි ඒ පනතේ සඳහන් වෙන්නේ. ඒ නිසා කිසිසේත්ම ජනාධිපතිතුමාට ඇඟිලි දික් කරන්න බෑ.
අපි මැතිවරණ කොමසමේ සභාපතිවරයා මොකක්ද කියන්නේ කියන කාරණේත් බලමු. එතුමා කියන කාරණේටත් ගිහිල්ලා ඉන්න එහාට සාකච්ඡා කරමු තවත් කාරණා. කිසිම ભેදයක් නැතුව හම්බෙන ඒවා දෙකයි තියෙන්නේ. එකක් මරණය, අනිත් එක ඡන්දය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ජන රජයේ පරමාධිපත්‍ය ජනතාව සතුවන්නේ ඒ අත්හැල නොහැක්කේය කියලා. ඉතින් පාලන බලතලයි මූලික අයිතිවාසිකමයි ඡන්ද බලයයි රකුන් නැත්තම් හරියට තිබුණ නැත්තම් පරමාධිපත්‍යක් නැහැ. තියන්න තියෙන નિયમિત ඡන්දේ තියන්න නැත්තම් එතන ප්‍රජාචන්ද්‍රවාදයක් නැහැ පරමාධිපත්‍යක් නැහැ. අපි මැතිවරණ කොමිෂන් සභාව ඊටම කණගාටුවටපත් වෙලා හිටියා. පහුගිය පළාත් පාලන ඡන්දේ අවුරුදු 3ක් පරක්කුණා. දැන් කියන්න තියෙන පළාත් සභා ඡන්ද කොච්චර කල් යාවිද කියලා අපි දන්නේ නැහැ. ඡන්දයක් කල් තියෙන එක හොරට ඡන්දයක් තියෙනා වගේම නරක දෙයක්. ඒක නිකන් කැඩිච්ච ඔරලෝසුවකුයි වැරදියට වෙලාව දුවන ඔරලෝසුවකුයි වගේ. දෙකෙන්ම වැඩක් නැහැ. මේ ඡන්දේ ප්‍රමාද වීමට හේතුව මැතිවරණ කොමිෂන් සභාව නෙවෙයි. ප්‍රජාචන්ද්‍රවාදී සර්වජන ඡන්ද බලය තියෙන දේවල් අපි නිකන් හිටියොත් ඒවා විනාශ වෙලා යනවා. දේශපාලනඥයන්ට විතරයි මේක අයිති කියලා අපි නිකන් හිටියොත් අපිට කවදාවත් මේ ඡන්ද බලය ප්‍රජාචන්ද්‍රවාදී කියන ඒවා ලැබෙන්නේ නැහැ. එතුමා බොහොම දැනෙන උදාහරණ ගණනාවක් ගන්නවා, විවිධ කාරණා ගණනාවක් ගන්නවා. ඒ අතර ප්‍රධාන වචනයක් පාවිච්චි කරනවා, ප්‍රජාතන්ත්‍රවාදී. මැතිවරණ කල් දෙබීම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ එතන කියලා. යහපාලන ආණ්ඩුව එනකොට පාවිච්චි කරපු ප්‍රධාන වචනය ප්‍රජාතන්ත්‍රවාදී. සුදේව, එතුමාගේ කතාව ඉතාමත් හරයාත්මක. හේතුව පාර්ලිමේන්තුවේ 225 දෙනාට වගකීම පටවලා තියෙන්නේ. ඒ නිසා එතුමා හරි නිවැරදි. පාර්ලිමේන්තුවේ 225 දෙනාම වගකීම මේ ඡන්දේ පරක්කුවට වගකීම යුතුයි කියන එක තමයි එතුමාගේ කතාවේ හරය. ඒ නිසා මමත් පිළිගන්නවා මෙතුමා කිව්වේ ආණ්ඩුවට හෝ පළාත් සභා ඇමැතිතුමාට ඇඟිල්ල දික් කරේ නැහැ. හැබැයි එතුමාගේ කතාවෙන්දී හරයාත්මක බැලුවනම් පාර්ලිමේන්තුවේ වගකීමක් කියන එක තමයි අපට නෑ. මම ඔබට පොඩි යෝජනාවක් කරන්න හදන. ඔබ ඉතාම දක්ෂ නීතිඥවරයෙක්. මේ ඔය ඔය ඕක පරිස්සම් කරලා තියාගන්න. ඔබට අපහසුවට පත් වෙන හැම මොහොතම පාවිච්චි කරන්න පුළුවන් මේක 225 වම වගකීම කියලා. ඒ නිසා පරිස්සමට තියාගන්න මම යෝජනාවක් කරන්න. ඔබතුමා නෑ සුදේව, මම මට පරිස්සම් කරන්න දෙයක් නෑ. මේක පනත හැටියට පනත ඔබතුමත් පොඩ්ඩක් කියවන්න. මේ ක්‍රියාදාමය ඉස්සරහට ගෙනියන්නේ පාර්ලිමේන්තුව. සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ ඉන්පස්සේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මගේ වගකීමෙන් මම මිදෙන්නේ නැහැ. මගේ වගකීම මම ඉෂ්ට කරා. දෙසම් ඔබේ වගකීමට අනුව දෙසැම්බර් මාසයේ අවසන් වෙන්න කලින් ඡන්දේ තියනවා. ඔබ වගකීමෙන් කියන්න. මේක අපි සටහන් කරගෙන තියාගන්න. මේ ඡන්දේ දිනය තීන්දු කරන්නේ පළාත් සභා පළාත් පාලන ඇමති නෙවෙයි. මේ ක්‍රියාදාමය අවසන් වුණාට පස්සේ තමයි මේ ඡන්දේ තියන්න පුළුවන්. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට මං ඉල්ලීමක් කරනවා, මේ ක්‍රියාදාමය පුළුවන් තරම් ඉක්මනට පක්ෂ රැස්වීම් තියෙනවනේ. මේ ක්‍රියාදාමය අවසන් වෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයෙන් පසුව කියලා කිව්වොත් මං හිතන්නේ ඒක කරානම් ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලොකුම ද්‍රෝහිය. එහෙම කරානම් ඊළඟ ඡන්දෙට මේ ආණ්ඩුවට මුහුණ පෙන්නන්න ඇමතිතුමනේ අවුරුදු 3ක් පළාත් පාලන මැතිවරණයේ කල් දාලා හොඳටම එනගත්තා. මන් දන්නවා ඔබ පිළිගන්නවාද ඒක? කල් ගියා ඇනගත්තේ මේ කල්දානේ කල්දෑමේ හේතු තියෙනවා. පළාත් පාලන ඡන්දෙදී මම වගකීම බාර ගන්නවා. ඇයි මේක පරක්කුනේ කියන එක අපි හොයලා බලන්න ඕනේ. මේ ක්‍රියාදාමයේ ලොකු ප්‍රශ්න තිබ්බා. මුළු පළාත් පාලන ඡන්දේ සීමා නිර්ණ වාර්තාව හැදුවේ සීතල කාමරවල. මම එදත් කිව්වා අදත් කියනවා. ඒ නිසා මට ප්‍රව්‍යාකූල තත්වයක් මතුණා. එක්කෝ ඒ සීමා නිර්ණ වාර්තාවේ කරනවාද නැත්නම් පුළුල් කතිකාවට කියලා ජනතාවට සියලු දේශපාලන පක්ෂවලට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. ඒ සාධාරණ ඉෂ්ට කරන්න මම කැපවී සිටියා. ඒ නිසා සියලු දෙනාම එකඟ වන ඡන්ද ක්‍රමයක් අපි ඉදිරිපත් කරා. අපි සාධාරණයක් ඉෂ්ට කරා. හැබැයි නොඑක් දේවල් කියනවා. හැබැයි සියලුම දේශපාලන පක්ෂට සාධාරණයක් ඉෂ්ට කරන්න මම කැපවී සිටියා. ඒ නිසා මට මේ සම්බන්ධයෙන් මට ඇඟිල්ල දික් කරන එක කිසිසේත්ම සදාචාරක සත්නාත්මක නෑ කියන එක මම සමහර අය ආණ්ඩුවේ ඉඳගෙනත් මට විවේචනය කරන්න. එමතු ඔබතුම අධිගින්දි කරම කියනවා මේ ක්‍රියාදාමයේ තීරණ කරන්නේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් කියලා. ඔබතුමා පරණ දේශපාලඥයෙක්. ඔබතුමාගේ දැනුමේ හැටියට ඔබතුමා හිතන්නේ කොයි කාලයේ වෙද්දි මැතිවරණයක් ලැබෙයිද? මම මේ අහන්නේ ඔබතුමා පෞද්ගලික ඔබතුමාගේ දැනුමේ හැටියට මේ දින කාරණා සම්බන්ධව ඔබතුමා තහවුරු දන්නේ. ආණ්ඩුවට විපක්ෂයට සියලු දෙනාට වවනාවක් තිබ්බනම් මේ ක්‍රියාදාමයේ
අපේ දෙසැම්බර් ජනවාරි වලට ඡන්ද තියන්න පුළුවන්. අමුතුනේ කැබිනට් මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණේ නැද්ද? මේ කැබිනට් මණ්ඩලයට එහා තියෙන ප්‍රශ්නයක්. මේ පාර්ලිමේන්තුව කීමක්. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කැබිනට් මාධ්‍ය හමුවකදී මෙහෙම කිව්වේ කොහොමද කියලා අපි බලමු එහෙනම්. ඇමතුමා මේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙලා නැද්ද තාම? සැප්තැම්බර් මාසේ විතර ඒකට අවශ්‍ය අඥාපනත ගෙනැල්ලා සංශෝධන පනත ගෙනැල්ලා ඊට පස්සේ දෙසැම්බර් වල තියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නව ක්‍රමයටද තියන්න සූදානම්? නව ක්‍රමයට තියන්න තමයි දැන් ආපහු කල්පනා. ඔක්කොම පක්ෂ ඒකට තමයි කියන්නේ. ඒ විදිහට තියමු කියලා. එතුමා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා එතුමා කියනවා නව පනතක් ගෙනල්ලා ඒ කියන්නේ මේ කියන්නේ එතකොට සංශෝධන පනතක් ගේන්න ඕනේ ගෙනල්ලා සාකච්ඡාවකට යන්න ඕනේ එවැනි කතා සැප්තැම්බර් වල එක ගේනවා ගෙනල්ලා දෙසැම්බර් වෙනකොට මැතිවරණය තියෙනවා කියලායි මනාප ක්‍රමයට. ඒක එතුමා කැබිනට් ප්‍රකාශයට අමතරව එක්සත් ජාතික පක්ෂ සන්ධානයෙන් තර්ක කරපු මන්ත්‍රීවරයෙක්. හැබැයි මම හරයාත්මකව මේ ප්‍රශ්නට උත්තර දෙන්න මම ගැටීමකට යන්න කැමති නැහැ. තාමත් 26 වෙනිදාත් පක්ෂනායකගේ රැස්වීමක් තියෙනවා. අපි මේ මේ තත්ත්වයට කොහොමද මුණ දෙන්නේ කියන එක මේ මිශ්‍ර ක්‍රමයේ ගරු හැමතුමනි දැන් මම ඍජුවෙන් ප්‍රශ්න අහන ඔබත් කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරනවා එතුමත් කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරනවා එතුමා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරා කියන කාරණය තමයි මේ ජනමාධ්‍යවේදීන් හමුවේ පෙන්නුම් කරන්නේ. එතුමා පැහැදිලිව කියනවා මෙවැනි 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 තීරණ වලට පැමිණියා කියලා. එතකොට ඔබ කැබිනට් ප්‍රකාශ හැටියට එතුමාට ප්‍රකාශයක් නිකුත් කිරීමේ වරම තියෙනවා කැබිනට් එකේ වුණදී. කැබිනට් එකේ සාකච්ඡා කරාද නොවුනාද සම්බන්ධයෙන් සාමූහික වගකීම් සම්බන්ධයෙන් මට රහසතාවය සම්බන්ධයෙන් මට යම් වගකීමක් තියෙනවා. එතුමට නිදහස තියෙනවා අදහස් ඉදිරිපත් කරන්න. මට එතුමගේ මතය එතුමට නිදහස තිබුණා කියලා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාව නොවුනා නම් යම් කාරණයක් එතුමට කියන්න බෑනේ. එතකොට ඔබට වගකීමක් තියෙනවා. එතුමා කියන්නේ ඇත්තද බොරුද කියලා කියන්නේ. මෙතන මම මෙතනදී කැබිනට් රහස්‍යභාවය තව කැබිනට් මණ්ඩලයේ වූ තීන්දුව తీරන ගැන පිට සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් කෙනෙක් පත් කරලා තියෙනවා. හැබැයි මම වගකීමකින් කියනවා මේ සම්බන්ධයෙන් පක්ෂනායකයන් අතර තාමත් සාකච්ඡා වෙනවා මේ ප්‍රශ්න දෙක මේ මිශ්‍ර ක්‍රමයේදී යම් යම් ප්‍රශ්න निराකරණය කිරීමේදී මුණාද අපි කල යුත්තේ කියලා තාමත් සාකච්ඡා තීන්දුව తీරනවට ලක් වෙලා නැහැ. ඒ කියන්නේ ඔබ කියන්නේ මනාප ක්‍රමයට පවත්වනවා කියන ස්ථිර තීරණයකට තාම ඇවිල්ලා නැහැ කියන එක. ඒක මම වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිසේත්ම ආණ්ඩුවේ අවුල්කාරයෙක් කිසිසේත්ම මනාප ක්‍රමයට එකඟ වෙන්නේ නැහැ. ඊට එහා ඔබතුමා ඕනම එතුමාගේ ප්‍රකාශනය සම්බන්ධයෙන් ඕනම අදහසක් ඉදිරිපත් කරන්න. හැබැයි මට කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම සහ රාජ්‍යතාවය නිසා එතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මට අදහස් ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නයක් ඒ කාරණේ පැහැදිලි. කියන්නේ ඔබතුමා කියන ආකාරයට සහ එතුමා කියන ආකාරයට ගත්තොත් එතුමා කියනවා දින වකවානු. හැබැයි ඔබතුමා කියනවා මනාප ක්‍රමයට යන්නට එහෙම තීරණයක් අරගෙන නැහැ කියලා. ඒ කියන්නේ ඒ කියන දින වකවානු වලට මැතිවරණේ පැවැත්වෙන්නේ නැහැ කියලා ඔබ කියන්නේ. මම කියන්නේ මම එතුමාගේ ප්‍රකාශනය ගැන මට මගේ අදහස් ඉදිරිපත් කරන්න බෑ. හැබැයි මම වගකීමකින් කියනවා තාමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. රයිට්. මේ මිශ්‍ර ක්‍රමයේ දැන් තියෙන පනතේ යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. අපි අවසන් විරාමයේ ලබා ගන්නවා. ඡන්දෙනකම් බලන් ඉමු. වෙන කරන්න දෙයක් නැහැ. විරාමයට යමු. සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය සලකුණු දේශපාලන සංවාදයේ අද සාකච්ඡාවේ අවසාන කොටසටයි අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ. සාකච්ඡාව ගත්ම කරන්නේ පළාත් සභා සහ පළාත් පාලන සහ ක්‍රීඩා මාත්‍ය ෆයිසල් මුස්තාෆා මහතා සමග. ගරුමෙතුමනි, අපි ඔබේ පක්ෂය පිළිබඳව කතා කරේ නැත්නම් ඒක අඩුවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවෙන විට යම් මතභේදකාරී තත්වයන්ට පත් වෙමින් සාකච්ඡා කරනවා. එහාට යනවා, මෙහාට යනවා. 16 කණ්ඩායම කියනවා, 70 කොටසක් එක පැත්තක ඉන්නවා, ඒ වගේම තවත් 23ක් ගැන කියනවා. මොකද්ද මේ වෙන්න යන්නේ? කොතනින්ද මේක නවතින්නේ ගිහිල්ලා? ශ්‍රී ලංකා ආණ්ඩුවේ සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්නකොට ප්‍රශ්න තියෙනවානේ. ජනාධිපතිතුමා මුල් අවස්ථාවේ ඉඳලම අපේ മന്ത്രി කණ්ඩායමට නිදහස දුන්නා. කිසිම පක්ෂයේ නායකයෙක් නොදුන් නිදහසක්. එක්කෝ ආණ්ඩුවේ ඉන්න පුළුවා, නැත්නම් විපක්ෂයේ ඉන්න පුළුවන්. මුලදී යම් සංඛ්‍යාවක් විපක්ෂයේ හිටියා. ඇමතිවරු ගත් සමහර 16 දෙනෙක් උත් කිව්වා
අපිට තව ආණ්ඩුවේ ඉන්න බෑ අපි විපක්ෂේ ඉන්නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක ඉන්නම් කියන එක තමයි ඒගොල්ලන්ගේ මතය. ඒ නිසා මං හිතන්නේ දේශපාලනේදී එවැනි දේවල් සිදු වෙනවා. හැබැයි මං හිතන්නේ ඒ එතනදී ඔබ විශ්වාස කරන විදියට ඔවුන් එවැනි තීන්දුවක් ගත්තේ ඇයි? පෙබරවාරි 10 මැතිවරණ ප්‍රතිඵලය අනුව මැතිවරණ දිශානතිය බලාද ඡන්ද දිශානතිය බලාද ඔබට අනුව කුමක්ද? මම ඒගොල්ලන් මොනත් ඇයි මේ තීන්දුව ගත්තේ කියලා මට කියන්න බෑ. නෑ ඔබට කියවීමක් තියෙනවා ඔබේ කණ්ඩායමේ මට කියවීමක් නෑ මම නෑ කියලා කියන්න බෑ. අර කලින්ගේ කණ්ඩායමට කිව්වේ ප්‍රශ්නේ අහන්න ඕනේනේ. ඉතින් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කලින්ුත් කණ්ඩායම මුලින් ඉඳලාම ආණ්ඩුවේ ඉන්න බෑ කිව්වනේ. සම්මුතිවාදී ආණ්ඩුවක් කියන්නේ නෑ ඒකයි මේකයි කියන්නේ දෙකක්. ඒක හාත්පස වෙනස ඒක. ඔවුන් කැලිම රිජුම ස්ථාවරේ කේතිය. මේ මැතිවරණයකින් පස්සේ වෙනස් වුණු දෙයක්. ඔබට කියවීමක් තියෙනවා. මේ මැතිවරණ ප්‍රතිපල එක පක්ෂයක්වත් 140 50කට වැඩිය ගත්තේ නෑනේ. ඉතින් මං හිතන්නේ කිසිම දේශපාලන පක්ෂයකට සතුටු වෙන්න බෑ. අපි ආණ්ඩුවේ ඉඳලා අපි ගත් ප්‍රතිශතය ගැන අපි සතුටුයි. ඒ කියන්නේ මේ සම්මුතිවාදී ආණ්ඩුවක් කියන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ආණ්ඩු පිහිටවන පක්ෂය. නෑ අමතුමනේ 16 යන්නේ ඇයි කියලා කියන්නේ. ඒක කියන්නකෝ 16 යන්නේ ඇයි කියලා කියන්නකෝ. 16 ගියේ ඒ උදවිය හිතුවා ඒගොල්ලන්ට ආණ්ඩුවේ ඉඳ බෑ විපක්ෂයේ ඉඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය දුන්නා නම් ඒගොල්ලන්ට ඊට වඩා සුබදායි අනාගතයක් තියෙනවා කියන මතය ඒගොල්ලන් හිටියා. ආත්මාර්ථකාමීත්වය මම කියන්නේ නැහැ. මම කෙනෙකු දේශපාලඥයෝ සියල්ල සියලු දෙනාව යම් දුරකට ආත්මార్థකාමි. ඔබට හිතෙන්නේ නැද්ද ඔවුන් ගත්ත තීන්දුව නැත්තම් ඔවුන්ගේ ඒ සිතුවිල්ල හරියි කියලා? නෑ ඉතින් මම ඒ සිතුවිල්ල හරිය කියන්නේ මේ අවුරුදු 3 ආමතිකම් දරන්න පුළුවන් නම්. රයිට්. අවුරුදු 3 ආමතිකම් දරුවන්නේ මේ උදවිය. ඔවුන් ගිහිල්ලා කිව්වේ තවදුරටත් ආණ්ඩුව හිටියොත් එම අපේ අනාගතේ කුත් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයි කියලා. ඔබතුමා හිතන්නේ නැද්ද මේ මැතිවරණ ප්‍රතිපලයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයි කියලා? මේ මැතිවරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවර නැහැ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තුන්වෙනි තැන ප්‍රතිසංවිධා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළවෙනි වතාවට අපි යථාර්ථවාදී වෙන්න ඕනේනේ. අනෙකුත් සියලු ඡන්ද ප්‍රතිපල ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට ආණ්ඩු කරලා කරපු යුගයක් නෙවෙයි. ඒ යුගය දිහා බැලලා තමයි අපි තක්සේරු කරන්න ඕනේ. ඉතිහාසයේ එහෙම තත්ත්වයක් තිබෙන්නේ නැහැනේ. එකට ආණ්ඩු කරනකොට එක්සත් ජාතික පක්ෂයේ කුණු අපේ ඇඟටත් එනවා. එක්සත් ජාතික පක්ෂය කියනවා ඒක අපේ කුණු ඒගොල්ලන් ඇඟට එනවා කියලා. ඒ නිසා මේක කතා කරපු විවාහයකුත් නෙවෙයි, ප්‍රේම සම්බන්ධතාවයකුත් නෙවෙයි. ජනතාව බලෙන් බැඳපු විවාහයක්. එක්සත් ජාතික පක්ෂය 113ක් ලැබුවත් සම්දානේ 113ක් ලැබුවා නම් මේ සම්මුති ආණ්ඩු කතා එන්නේ නැහනේ. ඒ නිසා මේ தත්ත්වය ඉතාම පියාකූලයි. ඒ தත්ත්වය ගැන හිතලා තමයි මේ தත්ත්වය තුලින් තමයි යම් යම් ප්‍රශ්න මතුවේ. ඔබ හිතනවාද තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිය යුතුයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගන්නකම් අපි ආණ්ඩුවේ ඉන්නවා. ඩිලන් පෙරේර අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා කියන මේ ප්‍රකාශය බලමු. මේ වෙනකොට ඒකාබද්ධ විපක්ෂයේ අපි 16 දෙනා එන්න පෙර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් අපි අතරත් වෙනසක් නැහැ. එකම පදනම අපි ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුල දැන් යෝජනාවක් තියෙනවා ගෙනල්ලා අපි ආණ්ඩු ඉවත් වෙන්න ඕනේ. ඒ යෝජනාව කොහොම හරි සම්මත කරගන්න ඕනේ. සම්දානේ ආණ්ඩුවෙන් එළියට ආපු වහාම අලුත් අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ අයිතිය ලැබෙනවා ජනාධිපතිතුමාට. අපි මේ සටන් කරන්නේ එතනට. ඊළඟ මධ්‍යම කාරක සභාව විදිහට සම්මත කරගන්න ඕනේ කියන මතය තමයි අපි ඉන්නේ. ව්‍යවස්ථා සභාවේ ඒ විශේෂඥයන් අතරට සුමන්දිරනුයි ජයම්පති රිංගලා වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිර්වින්දනය කරලා එතනට අගමැතිතුමා කෙලින්ම එන්න දැන් වැඩ කරගෙන යන්නේ. රනිල් වික්‍රමසිංහට රටේ බලයලන් තීරණ නැති වුණාට එහෙම නිර්වින්දන දාලා විපක්ෂයේ කෙන්දෙනෙක් අල්ලගෙන වැඩ කටයුතු කරන්න දක්ෂකම් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඇවිල්ලා තියෙනවා ඉවත් වෙන්න කියලා. ඒ යෝජනාව සාකච්ඡා කරමින් තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකා එතුමත් කියන්නේ එකම දෙයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒ කණ්ඩායමේ විශ්වාසයක් තියෙනවා අපි ආණ්ඩුවෙන් ඉවත් කරන්න ඕනේ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී තියෙන පක්ෂේ පිට හැබැයි පළවෙනි වතාවට දේශපාලන පක්ෂ සියලු දේශපාලන දිහා බලනකොට පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය රට ප්‍රජාතන්ත්‍රවාදය
හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. ඒ නිසා පුරිල් කතිකාවකින් අපි තීන්දුවක් ගත්තා නම් ආණ්ඩුවෙන් අයින් වෙන්න මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් ගත්තා නම් එතුමත් කියන එක දෙයයි. හැබැයි එතුමා එතුමා හේතු කාරණා දක්වනවා. දැන් ඒ එතුමා සුමන්දර මන්ත්‍රීවරයාගේ කණ්ඩායම ගේන්න යන ක්‍රමවේදේ ඒ තුල අගමැතිවරයා නැවත ප්‍රමුඛතාවයට එන්න උත්සාහ කිරීම. ඒ නිසා ඊට පෙර මේ ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණා එතුමා කියනවා. එතුමා ප්‍රශ්න ඉස්මතු කරනවා. ඒක එතුමාගේ ඒ ප්‍රශ්න ඉස්මතු කරායින් පස්සේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා නම් අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවා. 2020 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා කවුරුන් විය යුතු කියලා දුන්නා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අනිවාර්යයෙන්ම. එතුමාට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්ම එතුමාට ජයග්‍රහණය කරන්න. හැබැයි 16 කණ්ඩායම කියන්නේ එයද? අපි බලමු. තම දීලාගෙන ඉන්න ව්‍යාපෘති කරේ මේ අරගෙන සල්ලිම්බ කරන තුන්තරෙන් කරනකොට අනෙක් සියලු දෙනාම ස්ථිර වශයෙන්ම ඊළඟ ජනාධිපතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කිරීමේ ක්‍රියාවලියට දායක වෙනවා මම. බොහොම ඉක්මනින් අපි ඒ පැත්තේ කීප දෙනෙක් මේ පැත්තට ගන්නවා විතරක් නෙවෙයි අපි ජනාධිපතිතුමාගේ ආශිර්වාදය යටතේ අපි ජාතික රජයෙන් ඉවත් වෙනවා. මුින්දලගේ අමරවිලයි රණුගානේ නැතුව ස්ථිර වශයෙන්ම තීන්දුවක් ගන්නවා නම් ඊළඟ ජනාධිපති ඉල්ලන්න. එහෙනම් එතුමා මනින්ම ආණ්ඩුවේ එළියට වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය ලබා මෙතන කාරණා දෙකක් තියෙනවා. එතුමා එක කාරණයක් මත කරනවා ඊළඟ ජනාධිපතිවරණයට පෙර කෙසේ හෝ මහින්ද රාජපක්ෂ අගමැති කළ යුතුයි. ඒ ඔබ පිළිගන්නවාද? පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට එතුමා කියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නැවත මැතිවරණ ඉදිරිපත් වෙනවා නම් ඉක්මනට එළියට ඇවිල්ලා මේ කණ්ඩායම සමග එකතු විය යුතුයි. එයත් පිළිගන්නවාද? දැන් මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක වෙනවාද කියන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත තියෙනවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඩිලාන් පෙරේරා මැතිතුමා එතුමාගේ පුද්ගලික මතය නොඑක් අවස්ථාවල ඉදිරිපත් කළා තියෙනවා. හැබැයි මම මධ්‍යම කාරක සභිකයෙක් හැටියට මට පුද්ගලික මතයක් කියලා ඉදිරිපත් කිරීමේ වරම නැහැ. මම නීතිඥවරයෙක්, ජනාධිපති නීතිඥවරයෙක්. ඒ නිසා මට සාමූහික වගකීම ගැන යම් අවබෝධයක් තියෙනවා. තව දෙයක් මතු කරන කාරණේ තමයි ඊළඟ ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ අගමැති කරන්න ඕනේ කියන කාරණේ. එය එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයද? එතුමා මහින්ද රාජපක්ෂ අගමැති කිරීම ගැන ඒ කියමනේ එතුමා කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂක විය යුතුයි කියන එක. ඉතින් එහෙම වෙනවා නම් අපි සියලු දෙනාටම හොඳයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂක වෙලා ඊළඟ ඡන්දෙදී පක්ෂ තීන්දු කරගන්නවා. මහින්ද රාජපක්ෂ හෝ ඕනෙම සුදුසු පුද්ගලෙක් අගමැති අපේක්ෂකයා කරනවා නම් මේ පක්ෂ ජයග්‍රහණයට ඉතාමත් සුදුසු. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණයට මේ පාර්ශව දෙකේ එකතුව වැදගත් කියන කාරණේ ඔබ ඉන්නවා කියන දුබ කියන්නේ. ඒව අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට බෙදලා දේශපාලන ගමනක් කිරීමේදී ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රතිඵල වලින් පේනවනේ අපිට එකතු වුණා නම් 150කට වැඩිය ගන්න තිබ්බා කියන එක. මම මේ ඇවිල්ලා සුරංගනා කතා කියන්න බෑ. සුදේව ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රට වෙනුවේ මේ මේ සියලු දෙනාම එකතු විය යුතුයි. ඒ එකතු වීම තුළින් අපි සියලු දෙනාම එකතු වෙලා මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ යුතුයි. දැන් මතුවේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැනට මේ පෞගේ මැතිවරණත් එක්ක බලද්දි දැනට ඉන්න ප්‍රබල දේශපාලන පක්ෂ තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඔවුන් තමයි පළාත්පාල මැතිවරණයේදී එක වුණේ. දැන් ඔබතුමාලගේ අපේක්ෂකයාට ඔවුන් සහයෝගය දෙනවා නැත්නම් ඔවුන්ගේ අපේක්ෂකයාට ඔබතුමාලා සහයෝගය දෙනවද? මෙතන ප්‍රශ්නයක් තියෙනවානේ. ආණ්ඩුවෙන් ආණ්ඩුව විරෝධී සියලු දෙනාම දුන්නේ පොදු ජන පෙරමුණට. ඒ නිසා ඒ එදා ඡන්දෙට මුහුණ දෙන අවස්ථාව. ඒ කියන්නේ පොදු ජන පෙරමුණ ඇරෙන්න එවර පළාත්පාලන මැතිවරණයට තරඟ කරපු සියලුම පක්ෂ ආණ්ඩුවේද? ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේනේ. අනිත් සුළු පක්ෂ සියලුම. නෑ මම අහන්නේ එහෙම නෙමෙයි. එතකොට එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ කීපයක් තරඟ කළා. තව විමුතු පෙරමුණ වෙනම තරඟ කරා. හැබැයි බහුතරයක් හිටියා. නෑ නෑ ආණ්ඩු විරෝධී ඡන්ද පොදු ජන පෙරමුණට ගියා කියලා නේ ඔබ කිව්වේ. ඔව්. එතකොට ආණ්ඩු විරෝධී නෝන ඡන්ද ටික අර පැත්ත එක ගොඩකට ගියා. ඔව්. වෙන වෙනස් දෙයක් ඔබෙන් කියවෙනවා. නෑ ඒ සියල්ලම ආණ්ඩු පාර්ශ්වයේ කියන හැඟීමක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ හිටපු නිසා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව හිටපු උදවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද දෙන්නේ නැතුව පොදු ජන පෙරමුණට ඡන්ද දුන්නේ කියන එක යථාර්ථවාදී. ඔබතුමා විශ්වාස කරනවාද ඔබතුමාලගේ අපේක්ෂකයකට වඩා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂකයකට මේ මැතිවරණයේදී මෙතනදී මෙතනදී හවුල් ආණ්ඩුවක් කරද්දී ඡන්දේදී මුණ දීමේදී අපට විශේෂ අභියෝග තිබ්බා. අපි ආණ්ඩුවේ කොටසක් හැටියට ඡන්දේ ඉල්ලනකොට යම් යම් ප්‍රශ්න තියෙනවා. එහෙම තියාන කොහොමද ජනාධිපති අපේක්ෂක ඉදිරියට යන්නේ? ජනාධිපති අපේක්ෂකවරදී අපි අනිවාර්යයෙන්ම මේ හවුල් ආණ්ඩුවේ ඉන්නේ නැහනේ. ඒ අවස්ථාවේදී අපි යම් යම්
අපි ඒ අවස්ථාවේදී යම් යම් දේශපාලන තීන්දුව ගන්නවානේ. අද ජනාධිපතිවරණයේදී අපි යම් දේශපාලන තීන්දුව ගන්නවා. මම අවසාන වශයෙන් ඔබෙන් අහන්න ඔබ කලින් මොහොතක් දෙන්න මට එක ප්‍රශ්නයක් අහන්න මේ ඔබ නීති විශාරදයක් නිසා මම අහන්නේ 19 වෙනි සංශෝධනය ඒ ක්‍රියාත්මක වන්නේ ඒ මොහොතේ සිට අනාගතයටද නැත්නම් අතීතයටත් බලපාන විදිහටද? අතීතයට බලපාන්නේ නැහැ. මුතුමාගේ ප්‍රශ්නේ මට තේරුණා. 19 වෙනි සංශෝධනයේ යම් යම් තීන්දුව తీරණ ගත්තානේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන වාර ගණනක් එතන තියෙනවා. ඔය හැකේ වාර ගණන. ඒ සීමාවක් තියෙනවා. එවන්න බලපාන්නේ ඒ මොහොතේ සිට අනාගතයටද අතීතයටත් බලපාන ආකාරය. ජනාධිපතිවරණේ දෙවරක් තරඟ කරපු කෙනෙකුට බෑ කියන එක. ඒ තමයි නීතිය. අතීතයටත් බලපාන පාරට. හොඳයි මම අවසාන ප්‍රශ්න ඔබෙන් අහන්නේ දැන් ඔබ කිව්වා අපි ජනාධිපතිවරණ යනවා නම් ආණ්ඩුවෙන් එළියට එන්න ඕනේ කියන කාරණේ. නෑ මම කියන්නේ අපි දේශපාලන තීන්දු ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී අපේ ජනාධිපති අපේක්ෂකයා දිනවන්න මොනවාද සුබදායක තීන්දුව? ඔබ කියන දේශපාලන තීන්දුවද ඔබ හිතනවාද මහින්ද රාජපක්ෂ කියන සාධකයේ සහ මෛත්‍රීපාල සිරිසේර කියන මේ සාධක දෙක එකට එකතු වේවි කියලා? අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනට සහ රටේ ගමනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ කල්ලි දෙකකට බෙදලා තියෙනවා. ඒක පක්ෂයටත් සුබදායක නැහැ, රටටත් සුබදායක නැහැ. අපි දෙදා අපි සියලු දෙනාම එකතු වුණා නම් රට ජය ගන්නවා කියන එක තමයි මම හිතපු. ජනාධිපතිවරයා සමග ඔබ කරන්නේ ඒ ගනුදෙනුවද? මම කාත් එක්කවත් ගනුදෙනු කරන්නේ නැහැ. මම පක්ෂයක් හැටියට මගේ මට කැක්කුමක් තියෙනවා. අපේ පක්ෂය බෙදීම තුලින් අපට ලොකු පාඩුවක් තියෙනවා, අවාසිදායක තත්ත්වයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට තමයි ඒ වාසිය ලැබෙන්නේ. ඒ නිසා අපි එකතු වුණා නම් අපට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියන එක ජනතාව දන්නවා. ජනතාවගේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම පාර්ශ්වයන් එකට එකතු වීම. හොඳයි අමතුමනි, අපි එතනින් සාකච්ඡාව නවතමු. බොහොම ස්තුතියි බොහෝ කාරණා සම්බන්ධයෙන් විවෘතවපත් සමග සාකච්ඡා කිරීම සම්බන්ධයෙන්. නැවත හමු වෙන බලාපොරොත්තු වෙන තමයි සමුදේ. හිත උතුනේ රැඳී සිටියට ස්තුති. අපි නැවතත් ලබන සතියේ මුණ ගැහෙනවා. ලබන සතියේ කතා කරන්න බොහෝ කාරණා තියෙවි. එතෙක් ඔබට සූදායි සතියක්.